දම් සිහනද වජිරාසන මත වැඩහින්ද විදුරු නැන බලින් සපිරුණු නුවන විහිද වූ මුනිදුන් සදා වන්දිමි මම් බෝධි මූලයේ සෙවනේදී පුදා දිවි උතුම් නිවනට සේනා ඇති මරු පරදා පින් බලය මතු කළේ සොයාගත් නිවන් මග තුල සම්බෝධි රාජ බවට පැමිණ පුබ්බේ නිවාස ඥානය ලැබ ප්‍රථම යාමයේ සුගති දුගතියෙහි ඉපදෙන ලෝ සතුනගේ දුක දැනගෙන දිවස් නුවණ ලැබූසේක මැදුම් යාමයේ සියලුම සංස්කාර ලොවේ නුවණින් විමසා බලමින් ලක්ෂ කෝටි වාර ගණන් එය මෙනෙහි කළේ සතිස් කෝටි සිය දහසක් හේතු ඵල දහම් විමසා මහවිදුරු නැන බලයෙන් ඇති තතු වටහා සම්මා සම්බුදු බව ලැබ නසා හැම කෙලෙස් පිරිසිඳ දිනුසේක එහි වැඩහිඳ බුද්ධ භූමියේ මහවිදුරු නුවණින් යුතු සම්බුද්ධ රාජ මුනිදුන් ලොව නුවණැති දෙවි මිනිසුන් තුල නිවන මතු කළේ ඒ උතුම් බෝධි නුවණට මම් නැමි වැඳ වැටි සිරසින් පහන්නු සිතින් සමවිට වන්දනා කරම් පහන්නු සිතින් සමවිට වන්දනා කරම් පහන්නු සිතින් සමවිට වන්දනා කරම් සාදු සාදු නමස්ක
කාරවේවා බුදුරුවනට සමදා බුදුහිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු 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 ගරුතර මහා සංඝයා වහන්සේ අද අපි ඉගෙන ගනිමින් සිටින්නේ මජ්ඣිම නිකායට අයිති රථ විනීත කියන සූත්‍ර දේශනාව. රථ විනීත කියලා කියන්නේ කීකරු අශ්වයන් යෙදු රථය ගැන දෙසුම. විනීත කිව්වේ හික්මුණු. කීකරු බවට පත්වෙච්ච අශ්වයෝ බැඳපු රථේ උපමා කරගෙන තමයි මන්තානි පුත්ත මහරහතන් වහන්සේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේට එක්ක මේ විස්තරය කියන්නේ. ඉතින් ඊට කලින් තමයි අපි මේ ගැන කිව්වේ බුදුරජාණන් වහන්සේ වේළුවනේ තියෙන්නේ කොහෙද? රජගහනුවර තියෙන්නේ කොහෙද? ඉන්දියාවේ. ආංගේ රජගහනුවර බුදුරජාණන් වහන්සේ වැඩඉන්දෙද්දී කපිල වස්තුවට දුර කොච්චරයිද රජගහනුවර ඉඳලා? යොදුන් 60යි. 60 යොදුනක් දුරයි රජගහනුවර ඉඳලා කපිල වස්තුවට. ඒ කපිල වස්තුවේ වස්වැස්වා භික්ෂුන් වහන්සේලා. ඒ කපිල වස්තු නගරේට නමක් කියනවා ජාති භූමි. ජාති කියන්නේ උපන්න භූමිය. කවුරු උපන්න භූමියද? අපගේ බෝධිසත්වයන් වහන්සේ උපන්න භූමිය. එහි වස්වසපු භික්ෂුන් වහන්සේලා වැඩි. දැන් එතකොට වස්වසන්නේ කොයි කාලෙද? ජූලයි මාසේ තමයි වස්වසන්නේ. මෙහෙට ජූලයි මාසෙට වැස්සද පායනවද? පායනවා. මෙහෙට වැස්ස මේ කාලේ. අපිට ඉවිරි කරනවා මේ පායන කාලේ වස්වසලා වැහි කාලේ කටින් පිංකම් කරනවා කියලා. ඇයි මේ? එහෙනම් හේතුව මොකද? ඉන්දියාවට වැස්ස වසින්නේ කොයි කාලෙද? ජූලයි මාසේ. ජූලයි මාසේ තමයි ඉන්දියාවට වැස්ස වහින්න පටන් ගන්න. පටන් අරගෙන ජූලයි, අගෝස්තු, සැප්තැම්බර් කියන ඔය වැස්සවල හොඳට වහිනවා. ඒකයි සැප්තැම්බර් මාසෙවත් වන්දනාව යන්නේ නැත්තේ. ගම් වතුර ගලලා, ගංගා ගලලා, පාරවල් යට වෙලා. ඒ වැස්ස කාලෙට එක තැනක ඉන්නවා. ඒකත් හොඳම සාධකයක් බුදුරජාණන් වහන්සේ එහි උපන්න බවට. ඒ වස් කාලෙ එහෙනේ. ඒ වස් කාලෙ, වැස්ස කාලෙ. ඊට පස්සේ සැප්තැම්බර් ඔක්තෝබර් වෙනකොට ඔන්න මාස 4 ඉවරයි. ඊට පස්සේ චිවර මාසේ සැප්තැම්බර් ඉඳලා ඔක්තෝබර් පොය වෙනකන් තියෙනවා. එතකොට එතන ඉඳලා ඊට පස්සේ චාරිකාවේ පිටත් වෙනවා. චාරිකාවේ වැඩලා උන්වහන්සේලා ඔන්න මේ රජගහනුවරට වැඩියා. රජගහනුවර ඉඳලා සැවැත්නුවරට කොච්චර දුරද? යොදුන් 45යි. සැවැත්නුවර කපිල වස්තුවට කොච්චරයිද? යොදුන් 15යි. යොදුනක් කියන්නේ කීයද? කිලෝමීටර් 10යි. එතකොට ඔන්න වාසසලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න භික්ෂුන් වහන්සේලා 500ක් වැඩියා. බුදුරජාන් වහන්සේට වන්දනා කරාම ඇහුවා, ඔය ජාති භූමියේ භික්ෂුවක් ඉන්නවද කියලා ඇහුවා. තමා
දසකතාවී පිහිටපු අන්නයව දසකතාවී උනන්දු කරවන දසකතාව කියන ඒකේ ඕවාදකෝ අවවාද කරන විඤ්ඤාපකෝ දැනුවත් කරන සන්දස්සකෝ කරුණුකාරණා පෙන්වලා දැනුවත් කරන සමාදපකෝ සමාදම් කරවන සමුත්තේජකෝ උත්සාහවත් කරවන සම්පහන්සකෝ සතුටු කරවන සබ්‍රමණචාරීන් වහන්සේලාට බඳු ආකාරයේ මහා අනුග්‍රහයක් කරන ශාසනික අභිවෘද්ධියක් කරන භික්ෂුවක් ඉන්නවාද කියලා ඇහුවා. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා කිව්වා, "එහෙමයි ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අපගේ ආයුෂ්මත් මන්තානි පුත්තියන් වහන්සේ තමයි ඒ කිව්වා. මන්තානි පුත්ත පුණ්‍යන් වහන්සේ තමයි කිව්වා. ඒ උන්වහන්සේ තමා තල්පේච්ච වෙලා අන්න ඒව අල්පේච්ච කතාවේ දිනවා කිව්වා. තමා ලද දෙයින් සතුටු වෙලා ලද දෙයින් සතුටු වීමේ කතාවේ දිනවා කිව්වා. තමා හුදෙකලා විවේකී දෙමින් උදිකලා විවේකී ගැන කතාවේ කරනවා කිව්වා. තමා පටංගත් වීරියෙන් යුක්තව අන්න ඒව පටංගත් වීරියෙන් යුක්තව ගැන කතා කරනවා කිව්වා. තමාත් අසංසර්ගයෙන් ඉදමින් අනිත්‍යවත් සංසර්ග නොවීම පිණිස කතා කරනවා කිව්වා. තමා සීල සම්පත්තියෙන් යුක්තව අන්නයම සීල සම්පත්තිය යොදවනවා කිව්වා. තමා සමාධි සම්පත්තියෙන් යුක්තව අන්නයට සමාධිය ගැන කතා කරනවා කිව්වා. තමාත් ප්‍රඥා සම්පත්තිය දිල අන්නය ප්‍රඥා සම්පත්තිය යොදවනවා කිව්වා. තමාත් විමුක්ති සම්පත්තිය දිල අන්නය විමුක්තිය යොදවනවා. තමාත් විමුක්ති ඥානදාසනී පිහිටලා අන්නයටත් ඒක පිහිටවනවා කිව්වා. එතකොට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දිතුනා ආයිෂ්මත් මන්තානි පුත්‍රයන් වහන්සේට හරි ලාභයක්. ආයිෂ්මත් මන්තානි පුත්‍රයන් වහන්සේට විශාල ලාභයක්. සබ්‍රමචාරීන් වහන්සේලා නුවණැති සබ්‍රමචාරීන් වහන්සේලා ශාස්ත්‍රුන් වහන්සේ ළඟට ඇවිදිලා ඒ මන්තානි පුත්‍රයන් වහන්සේගේ ගුණ ගැන ඒ ගුණයන්ගේ බැසගෙන කියනවා කිව්වා. අපි මෙහෙම වුණේ උන්වහන්සේ නිසා. ගුණයන්ගේ බැසගෙන කියනවා කිව්වා. ශාස්ත්‍රුන් වහන්සේත් ඒක අනුමෝදන් වෙනවා. අනේ මට උන්වහන්සේව දකින්ට ඇත්නම් ආයිෂ්මත් මන්තානි පුත්‍රයන් වහන්සේ සමග දහම් පිළිසඳරක යෙදෙන්නට ඇත්නම් කියලා මේ අදහසක් මතු කළා. කවුද? අපගේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. ඔන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ චාරිකාවේ පිටත් වුණා. කොහේ ඉඳලද? එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ කොහෙද? රජගහනුවර. එතකොට සංඝපිරිස ආවේ කොහේ ඉඳලද? කපිලවස්තුවේ ඉඳලා තමයි රජගහනුවරට ආවේ. රජගහනුවර ඉඳලා සවැත් නුවරට චාරිකාවේ. එතකොට රජගහනුවර සවැත් නුවරට කොච්චර දුරද? යොදුන් 45 කිලෝමීටර් 450. එතකොට සවැත් නුවරට වැඩලා එතකොට මං චාරිකා දෙකක් කිව්වා. බුදුරජාන් වහන්සේ චාරිකා වඩිනවා දෙවිදියකින්. තුරිත චාරිකා, අතුරිත චාරිකා. තුරිත චාරිකා කියන්නේ වේගින් ඉරිදි බලෙන් වඩින එක. අතුරිත චාරිකා කියන්නේ සාමාන්‍ය චාරිකාව. සාමාන්‍ය චාරිකාවේ මහා මණ්ඩලයේ චාරිකා කරන්නට මාස 9ක් යනවා. සාමාන්‍ය චාරිකාවෙන් මධ්‍ය මණ්ඩලයේ චාරිකා කරන්නට මාස 8ක් යනවා. සාමාන්‍ය චාරිකාවේ ඇතුළු මණ්ඩලයේ චාරිකා කරන්න මාස 7, 6, 5, 4 කරනවා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ සවැත් නුවරට වැඩම කළා. සවැත් නුවර ජේතවනයේ වැඩ ඉන්නවා. ඔන්න ආයිෂ්මත් මන්තානි පුත්ත මහරහතන් වහන්සේ පිටත් වුණා. එතකොට උන්වහන්සේ ඒ වෙද්දි කොහෙද හිටියේ? ජාති භූමියේ හිටියේ. ජාති භූමිය කිව්වේ කොහෙටද? කපිලවස්තුවට. ඇයි කපිලවස්තුවට ජාති භූමිය කිව්වේ? අපගේ මහබෝසතාණන් වහන්සේ පහළ වෙච්ච නිසා කපිලවස්තුවට ජාති භූමිය කිව්වේ. එතකොට එහි ඉඳලා මන්තානි පුත්ත මහරහතන් වහන්සේ ඔන්න වඩිනවා. වඩිනකට පාන්දරින් පිටත් වෙලා උන්වහන්සේත් වඩින්නේ ඇත්තේ ඉරිදීන්.
යුදුම් 15ක් කිව්වට ඒක කිලෝමීටර් වලින් 150ක්. එතකොට පාන්දරින් ඉරිදීන් වැඩිලා තියෙන්නේ. ඒතර පාන්දරින් වැඩියහම බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා උන්වහන්සේ වඩින්න බව. බුදුරජාණන් වහන්සේ ගන්ධකුටි දොර ඇරලා තිබුණා. එතකොට උන්වහන්සේ පාසිරු අරගෙන භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ගියාම භික්ෂුවක් දැක්කා. දැකලා මොකද කළේ? අනික ගොහින් සාරිපුත්ත මහ රහතන් වහන්සේට කියා හිටියා, අන්න සාරිපුත්තයන් වහන්සේ අර වහන්සේ බැහැ දකින්ට ආසයි කිව්වේ, ඔබ වහන්සේ දහම් පිළිසඳරක් යෙදෙන්ට ආසයි කිව්වේ, මන්තානිපුත්ත පුණ්‍යන් වහන්සේ ආං වැඩලා භාග්‍යතුන් වහන්සේ සමග ගන්ධකුටියේ දහම් කතාවේදීලා ඔවුන් දැන් පිටත් වුණා අන්දවන්නේට වඩින්ට කිව්වා. එතකොට ආයිමත් සාරිපුත්තයන් වහන්සේ ඉක්මනින් නිශීදනය අරගෙන පිටත් වෙද්දී උන්වහන්සේ ඈත වඩිනවා. දැන් බැරිද සාරිපුත්තයන් වහන්සේ ඉරිදීන් සුටුස් ගල්ලෙතෙන්ට වඩින්ට? පුළුවන් නේ? ඇයි වඩින්න ඇත්තේ? අල්පේච්චයි. දැක්කද? අධිගම අල්පේච්චයි. එහෙම මේ සබ්‍රමචාරින් වහන්සේලන්ට පාඩදාන්ට නෙමේ තියෙන්නේ. එතකොට සාරිපුත්තයන් වහන්සේ පිටිපස්සෙන් වඩිනා, උන්වහන්සේ ඈත වඩිනවා පෙනිපෙනි. ඔන්න අන්දවනේට ආශ්මත් මන්තානිපුත්තයන් වහන්සේ වැඩියා. වැඩලා අන්දවනේ කෙනෙක් වනාන්තරයක්, ඒ අන්දවනේට වැඩම කරලා රුක්සෙවණක තමන්ගේ නිසීදනයේලාන මේ ආයිමත් මන්තානිපුත්ත මහරහතන් වහන්සේ වාඩි වෙලා දැන් භාවනා කරන. උන්වහන්සේ දන්නේ පිටිපස්සින් සාරිපුත්තයන් වහන්සේ වැඩියා කියලා. දැන් සාරිපුත්තයන් වහන්සේ උන්වහන්සේට ඩිස්ටර්බ් කරන්න දිනවද? නෑ. දෙකද? දැන් අපි නම් කවුරු හරි පස්සෙන් හම්බෙන්න යන්නේ, අපිට මේක තදියක් නැද්ද? අපි දෝගන ගිහිල්ලා මේ මට හරි මහන්සි හති දමාලා ඊට පස්සේ අපි මේ වහන්සි හම්බුවෙන්ට මම හිටියේ මං මේ සාරිපුත්ත මං මෙහෙම අපි නම් අපි වංගොන් කියලා ඊට පස්සේ ඒක් මන්ට වාඩි වෙලා හා හයි මෙමු පොඩ්ඩක් කොහම ඉන්න මට මේ කතා කරන්න ඕනකම තියෙනවා. ඒක මොකුත් නෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට එද්දී උන්වහන්සේ රුක් සෙවණක ඇස් වහගෙන භාවනාවේ. එතකොට සාරිපුත්තයන් වහන්සේත් අන්දවනේට වැඩලා රුක් සෙවණකට වැඩියා. බලන්න ලස්සන. දැන් තේරුම් ගන්න මේ හැබැයි රහතන් වහන්සේලාගේ යුගය ගැන කතාව. රුක් සෙවණකට වැඩියා. වැඩලා භාවනා නියෝගේ ඉන්නවා. ඔන්න භාවනාවෙන් නැගිට්ටා. එතකොට දැන් ඔන්න භාවනානුයෝගී ඉඳලා කවුද? මන්තානිපුත්ත මහ රහතන් වහන්සේ දැන් ඔන්න භාවනාවෙන් නැගිට්ටා. නැගිටලා මට පිට එහෙම බලබල ඉන්නකොට සාරිපුත්තයන් වහන්සේ මන්තානිපුත්තයන් වහන්සේ ළඟට වැඩියා. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියලා මන්තානිපුත්ත මහ රහතන් වහන්සේ දන්නේ නැහැ. දැන් දෙන්නම බ්‍රාහ්මණ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ බ්‍රාහ්මණ පවුලකින් ආපු කෙනෙක්. සාරී කියන බ්‍රාහ්මණ තුමියගේ පුත්‍රයා. මන්තානිපුත්ත මහ රහතන් වහන්සේ මන්තාණී කියන බ්‍රාහ්මණ තුමියගේ පුත්‍රයා. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ වඩිනකොට ළඟට ඇවිල්ලා වාඩි වුණා. දැන් මේ දන්නේ නැහැ මේ වැඩි සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියලා දන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා වැඩලා සද්දි සම්මෝදි පිළිසඳර කතාව යෙදුනා. පිළිසඳර කතාව කොහොම යෙදුනාද කියන්නේ දන්නේ නැහැ අපි. ඒ කියන්නේ දැන් මේකෙදි නංගන් අහලා නැහැ. නංගන් පස්සේ අහන්නේ. මේ සූත්‍රේ තියෙනවා. උභාසකගේ නම මොකද්ද කියලා අහලා නැහැ. අහන්න ඇති උභාසකට බොහොම වෙහෙස ඇති. කපුලස් ඉඳලා නේද වැඩි. ඔය අහන්න ඇති.
මේ උත්තර දුන්නා. ඊට පස්සේ වාඩි වෙලා දැන් ඉතින් ඔන්න දැන් මේ සතුරු පිළිසඳරේ කතා කරගෙන සාරිපුත මහා රහතන් වහන්සේ තමන්ගෙන කිව්වෙත් නැහැ. මම මෙහෙම අසවල් අසවල් කිනා කියලා කිව්වේ නැහැ. උන්වහන්සේගෙන් නම් ඔබ වහන්සේද මන්තන්න පුත්ත කියන කියලා ඇහුවෙත් නැහැ. නංගන් ගන්න නැතුව පිළිසඳර කතා කළා. ඊට පස්සේ අහනවා සාරිපුත මහා රහතන් වහන්සේ පුණ්‍ය මහා රහතන් වහන්සේගෙන් අහනවා ආයි මුතුන් වහන්සේ ඔබත් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බඹසර රකින්න කෙනෙක් නේද? ඔන්න අහන ප්‍රශ්නේ. ඔබ වහන්සේත් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බඹසර වාසය කරන කෙනෙක් නේද? එහෙම යාශුතුන් වහන්සේ. කවුද එහෙම යාශුතුන් වහන්සේ කිව්වේ? මන්තානි පුත්‍ර මහරහතන් වහන්සේ. එහෙම යාශුතුන් වහන්සේ. එතකොට අහනවා ඊළඟ ප්‍රශ්නේ අහනවා ආශුතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ බඹසර වසන්නේ සීලෙන් පිරිසිදු වීමටද? භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ බඹසර වසන්නේ සීලෙන් පිරිසිදු වීමටද? ආශුතුන් වහන්සේ ඒකට නම් නෙමෙයි. ඔන්න උත්තරේ කියනවා නොහිතන් ආවසෝ ආශුතුන් වහන්සේ ඒකට නම් නෙමෙයි. එතකොට අහනවා එහෙමනම් ආශ්‍රිතුන් භාග්‍යතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ සිතේ පිරිසිදු බවටද? චිත්ත විසුද්ධත්තං සිතේ පිරිසිදු බවට පිණිසද? ආශ්‍රිතුන් වහන්සේ ඒකටත් නෙමෙයි. ඊට පස්සේ අහනවා එහෙමනම් ආශ්‍රිතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ තවන්ගේ දැක්ම පිරිසිදු කරගන්නටද? දෘෂ්ටි පාරිශුද්ධියටද? ditthi විසුද්ධියටද? ආයුබුදුන් වහන්සේ ඒකටත් නෙමෙයි. ඊළඟට අහනවා එහෙමනම් ආයුබුදුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ කාංකා විතරණ විසුද්ධියටද? සැකදුරු කරගන්න පිරිසිදු වෙන්නටද? කාංකා විතරණ විසුද්ධි කියන්නේ සැකදුරු කරගෙන පිරිසිදු වෙන්නටද? ඒකටත් නෙමෙයි ආයිපුතුන් වහන්සේ. ඊට පස්සේ අහනවා සාරිපුත්තයන් වහන්සේ එහෙමනම් ආයිපුතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ මගත් නොමගත් ගැන මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියටද? මගත් නොමගත් ගැන නෝනින් දෙකීම පිරිසිදු කරන්ටද? මාර්ගයයි අමාර්ගයයි ගැන නෝනින් දෙකීම පිරිසිදු කරගන්ටද? නොහිදං ආවසෝ ආශ්‍රිතුන් වහන්සේ ඒකට නෙමෙයි. එතකොට සාරිපුත්තයන් වහන්සේ අහනවා එහෙමනම් ආශ්‍රිතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධත්තං ප්‍රතිපදාව නෝනින් දැකීම පිරිසිදු කරගන්නටද? ප්‍රතිපදාව නෝනින් දැකීම පිරිසිදු කරගන්නටද? නොහිදං ආවසෝ ආයිෂ්මතේ ඒකට නෙමෙයි. එහෙමනම් ආයිපුතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ ඥාන දර්ශන විසුද්ධත්තං නෝනින් දැකීමම පිරිසිදු කරගන්නටද? ඒකටත් නෙමෙයි. ප්‍රශ්න 7යි. ප්‍රශ්න කීයක්ද? 7ක් තියෙනවා. මේ 7ට තමයි අපි කියන්නේ සප්ත විසුද්ධි. විසුද්ධි කියන්නේ පිරිසිදු වීම. පිරිසිදු වීම 7. පිරිසිදු වීම 7 ගැන මේ ප්‍රශ්න අහනකට එකක් එකක් ගානේ මේ පුණ්‍ය මහ රහතන් වහන්සේගේ පිළිතුරු නිය මොකද්ද? මේ එකකටවත් නෙමෙයි. එතකොට අහනවා සාරිපුත්තයන් වහන්සේ අහනවා හරි වැඩක් නොවේ ආශ්‍රිතුන්. භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ
සීලයෙන් පිරිසිදු වීමටද කිව්වහම නැතේ කියනවා. භාග්‍යවතුන් වහන්සේ ගාව බඹසර වසන්නේ හිමනම් චිත්ත විසුද්ධියට සිත පිරිසිදු කර ගැනීමටද කියලා ඇහුවාම නැතේ කියනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ දෘෂ්ටි පිරිසිදු කර ගැනීමට කියලා ඇහුවාම ඒකටත් නැතේ කියනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ සැක දුරු කරගෙන කංකා විතරන විසුද්ධියේ සැක දුරු කරගෙන පිරිසිදු වෙන්නද කියලා ඒකට නැතේ කියනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ මාර්ගයයි මග නොමග දැනගෙන පිරිසිදු වෙන්නද කියලා ඒකට නැතේ කියනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ ප්‍රතිපදාව නුවණින් දැක පිරිසිදු වෙන්නද කියලා ඒකටත් නැතේ කියනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ ඥාන දර්ශන විසුද්ධියට නුවණින් දැක පිරිසිදු වෙන්නද කියලා අහුවාම ඒකටත් නැතේ කියනවා. අහනවා, එතකොට ආයිතුතුන් භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර රකින්නේ කුමකටද? භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර රකින්නේ කුමකටද? එතකොට පුන්න මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ වදාරනවා, අනුපාදා පරිනිබ්බාන තං කෝ ආවසෝ භගවති බ්‍රහ්මචර්යං වස්සති. භාග්‍යවතුන් ආයුෂ්මත, මම භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර රකින්නේ කිසිවකට ග්‍රහණය නොවි පිරිනිවන් පාන්නයි. කිසිවකට ග්‍රහණය නොවි පිරිනිවන් පාන්නයි. එතකොට අහනවා සාරිපුත්‍රයන් වහන්සේ අහනවා, එතකොට ආයුෂ්මත සීලෙන් පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද? නොහිදං ආස ආයතන. ඒක එහෙම නෙමෙයි. ඊළඟට අහනවා, එහෙමනම් ආයතන සිත පිරිසිදු වීම චිත්ත විසුද්ධි අනුපාදා පරිනිබ්බාණය නේද? නොහිදං ආස ආයතන. ඒකත් එහෙම නෙමෙයි. ඊළඟට අහනවා, එහෙමනම් ආයුතුන් දෘෂ්ටි පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද? පුණ්‍යමානතන් වහන්සේ කියනවා, එහෙමත් නෙමෙයි ආයුතුන්. පිටපස්සේ අහනවා, එහෙනම් ආයුතුන් කාංකා විතරණ විසුද්ධි සැක දුරු කරගෙන පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද? ඒක එහෙම නෙමෙයි ආයතුම් කියනවා. ඊට පස්සේ අහනවා, එහෙනම් ආයතුම් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය මග නොමග දැනගෙන පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද? ඒක එහෙම නෙමෙයි ආයතුම් කියනවා. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ අහනවා, පටිපදා ඥාන දර්ශන විසුද්ධි ප්‍රතිපදාවෙන් ප්‍රතිපදාව නුවණින් දැක පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද? ඒක එහෙම නෙමෙයි ආයතුම් කියනවා. ඊට පස්සේ අහනවා, ඥාන දර්ශන විසුද්ධි නුවණින් දැක පිරිසිදු වීම අනුපාද පරිනිබ්බාණය නේද? නොහිදං ආස ආශ්මතින්. එහෙම නෙමෙයි කියනවා. පුණ්‍ය මහරහතන් වහන්සේ අර එකක් එකක් ගානේ මොකද්ද පිළිතුරු දුන්නේ? ඒක එහෙම එහෙම නෙමෙයි කිව්වා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අහනවා, එහෙමනම් ආයිපතුන් මේක හරි කතාවක් කියනවා. මොකද්ද? දැන් ඔබ වහන්සේගෙන් ඇහුවා සීලයෙන් පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද කියලා. ඔබ වහන්සේ නැතිය කියනවා. චිත්ත පාරිශුද්ධිය චිත්ත විසුද්ධිය සිත පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද කියලා ඇහුවා. ඔබ වහන්සේ ඒකත් එහෙම නැතේ කියනවා.
ඊළඟට දෘෂ්ටිය පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද කියලා ඇහුවා. ඔබ වහන්සේ ඒකත් නැතේ කියනවා. ඊළඟට කාංකා විතරන සැක දුරු කිරීම, සැක දුරු කර ගැනීම, සැක දුරු කර ගැනීමෙන් පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද කියලා අහනවා. ඔබ වහන්සේ ඒකත් නැතේ කිව්වා. ඊළඟට මග නොමග නුවණින් දැක පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද කියලා ඇහුවා. උභාන්සේ ඒක නැතේ කියනවා. ප්‍රතිපදාව නුවණින් දැක පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද කියලා ඇහුවා. උභාන්සේ ඒක නැතේ කියනවා. ඥාන නුවණින් දැකීම දැකීමෙන් පිරිසිදු වීම ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිබ්බාණය නේද කියලා ඇහුවා. ඒක නැතේ කියනවා. ඉතින් අහනවා තාරිපුතෙන් වහන්සේ, අනේ ආශිපතුන් මේ කියපු කතාවේ තේරුම මං දැනගන්නේ කොහොමද? මේ කියපු කතාවේ තේරුම මං දැනගත යුත්තේ කොහොමද කියලා ඇහුවා. එතකොට දැන් මේ පුණ්‍ය මහ රහතන් වහන්සේ දන්නවාද මේ කතා කරන්නේ සාරිපුතෙන් වහන්සේත් එක්ක කියලා? දන්නේ නැහැ. පුණ්‍යන් වහන්සේ හිතුවේ මේ සාමාන්‍ය භික්ෂුවක් කියලා. පුණ්‍ය මහ රහතන් වහන්සේ මේ සාරිපුතෙන් වහන්සේට කියනවා, ආයිපුතුන් සීලේ පිරිසිදු වීම වෙච්ච පමණින් පිරිනුවම් පානවා නම් අනුපාදා පරිනිබ්බාණයට පත් වෙනවා නම් එහෙනම් උපාදාන තියෙන අය තමයි පිරිනම් පාන්න කියනවා. දැන් මේ පිරිනම් පාන්නේ කවුද? උපාදාන තියෙන අයද නැති අයද? අනුපාදා පරිනිබ්බාන කියන්නේ උපාදාන රහිතව පිරිනම් පෑම කියන සීලයෙන් පමණක් නම් මේක වෙන්නේ. එහෙනම් උපාදාන සහිත කෙනෙක් තමයි පිරිනම් පාන්නේ. ඊට පස්සේ කියනවා, ඒ වගේම ආශිවතුන් මේක ලස්සනට කියනවා. මේක බලන්න, මේ රහතන් වහන්සේලාගේ කතාව මේ මම පාලිය කියලා කියන්නම්. ඒක තේරුම් ගන්න ඔබට. සීල විසුද්ධින්චේ වාවසෝ භගවා අනුපාදා පරිනිබ්බාණං පඤ්ඤාපේස්ස. ඒ කිව්වේ ආයිෂ්මතුන් අපේ භාග්‍යවතුන් වහන්සේ සීල විසුද්ධියෙන් විතරක් අනුපාදා පරිනිර්වාණය වෙනවා කියලා වදාළා නම් එහෙනම් සෞපාදානං ඒව සමානං අනුපාදා පරිනිබ්බාණං පඤ්ඤාපේයං පඤ්ඤාපේස. එහෙනම් උපාදාන සහිත කෙනෙක්මයි පිරිනම් පාන්නේ කියලා උන්වහන්සේ පනවනවා. එතකොට දැන් මේ කියන්නේ තමන්ගේ එකක්ද භාග්‍යවතුන් වහන්සේ එකක්ද? දැන් තමන්ගේ එකක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ කාගේ එකක්ද? භාග්‍යවතුන් වහන්සේගේ එක. භාග්‍යවතුන් වහන්සේ තමයි ධර්මස්වාමි. හොඳට මේ පොයින්ට්ස් තේරුම් ගන්න. තමන්ගේ කතාවක් නෙමෙයි මේ යන්නේ. සීල කියනවා ආයිපතුන් භාග්‍යවතුන් වහන්සේ සීලයෙන් විසුද්ධියට පත් වෙච්ච කෙනෙක් පිරිනම් පානවා කිව්වා නම් එහෙනම් පිරිනම් පාන්නේ පිරිනම් පාන එක පනවනවා නම් එහෙනම් භාග්‍යවතුන් වහන්සේ පනවන්නේ උපාදාන සහිත කෙනෙක්. ඊළඟට කියනවා, ඒ වගේම ආශ්මතුනි භාග්‍යවතුන් වහන්සේ චිත්ත විසුද්ධිය ලැබුව පමණින් කෙනෙක් පිරිනම් පානවා කියලා පනවනවා නම් එහෙනම් භාග්‍යවතුන් වහන්සේ පනවන්නේ උපාදාන සහිත කෙනෙක්. ඊළඟට කියනවා, ඒ වගේම ආශ්මතුනි දෘෂ්ටි විසුද්ධිය ලැබුව පමණින් පිරිනම් පානවා අනුපාදා පරිනිබ්බාණයට පත් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ පනවනවා නම් එහෙනම් උන්වහන්සේ පනවන්නේ උපාදාන සහිත කෙනෙක් ගැනයි. ඊළඟට කාංකා විතරණ විසුද්ධියෙන් අනුපාදා පරිනිර්වාණය වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ පනවනවා නම් එහෙනම් භාග්‍යවතුන් වහන්සේ පනවන්නේ උපාදාන සහිත කෙනෙක්. ඊළඟට කියනවා, ඊළඟට ආශිපතුන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් කෙනෙක් පිරිනුවන් පානවා කියලා භාග්‍යවතුන් වහන්සේ පනවනවා නම්
ඒ භාග්‍යතුන් වහන්සේ පනවන්නේ එහෙනම් උපාදාන සහිත කෙනෙක්. ඊළඟට ආශ්‍රතුන් පටිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් පිරිනුවම් පානවා කියලා භාග්‍යතුන් වහන්සේ පනවනවා නම් එහෙනම් මේ උපාදාන සහිත කෙනෙක් තමයි පිරිනුවම් පාන්නේ. ඊළඟට කියනවා ඥාන දර්ශන විසුද්ධිය පමණක් කෙනෙක් පිරිනුවම් පානවා නම් එහෙනම් භාග්‍යතුන් වහන්සේ පනවන්නේ උපාදාන සහිත කෙනෙක් කියනවා. ඊළඟට කියනවා ඒ වගේම ආශ්‍රතුනි මේ කියපු සප්ත විසුද්ධියෙන් තොරව කෙනෙක් පිරිනම් පානවා නම් එහෙනම් පුතජ්ජනයන් පිරිනම් පානවා කියනවා. පුතුජ්ජනෝ හි ආවසු අඤ්ඤත්‍රි මේහි ධම්මේහි. ආශ්‍රතුන් පුතජ්ජනයා මේ ධර්ම හතෙන් තොරයි කියනවා. පුතජ්ජනයා මේ ධර්ම හතෙන් තොරයි කියනවා. ඊට පස්සේ කියනවා තේන එනං ආයුපුතුන් වහන්සේ මං ඔබ වහන්සේට උපමාවක් කියන්නම්. දැන් උපමාව කාගේද? පුණ්‍ය මහරහතන් වහන්සේගේ. මං ඔබ වහන්සේට උපමාවක් කියන්නම් කියනවා. උපමාවෙනුත් නුවණ තියෙන අයට තේරුම් දැනගන්න පුළුවනි කියනවා ආයුපුතුන්. දැන් මේ කතාව යන්නේ කොහෙද? සැවැත් නුවර අන්දවණි. එදු රාජධානී මොකද්ද? මගධද කෝසලද? කෝසල. කෝසල රටේ රජුරුව කවුද? කෝසල රජුරු. ඉතින් මේ උපමාවට ගන්නවා කෝසල රජුරුවන් අරන් කියනවා ආහිමතුන් ඕන් අපි මෙහෙම හිටමු. පසේනදී කොසල් රජ්ජුරුවන් වාසය කරන්නේ සැවැත් නුවර. එතන සැවැත් නුවර තියෙන්නේ කොහේද? තිරුකුණාමලේද? කොහේ සැවැත් නුවර තියෙන්නේ? දඹදිව, ඉන්දියාවේ නේ. එතකොට කියනවා මේ සැවැත් නුවරින් කොසල් රජ්ජුරුව ගම්මු. මේ කොසල් රජ්ජුරුවන්ට සාකේතයට යන්න වෙනවා වැඩකට. කොහෙටද යන්න වෙන්නේ? සාකේත කොහෙද තියෙන්නේ? සාකේත කොහෙද තියෙන්නේ කියන්නකෝ. හබරණද? සාකේත තියෙන්නේ බරණැස. සාකේතය තියෙන්නේ කොහෙද? බරණැස. බරණැස රාජධානියට කියන නම තමයි සාකේතය. එතකොට කොසල් රජුරුවන්ගේ යටති තමයි ඒක තියෙන්නේ. එතකොට ඒ සාකේතයට යන්න සිද්ධ වුණා කියමු කොසල් රජුරුවන්ට වැඩකට. එතකොට ඒකට රජුරුවන්ගේ සේවකයෝ සත්ත රත විනීතානි උපට්ඨ පෙය්‍යුම්. එතකොට රජුරුවන්ගේ සේවකයෝ රජුරුවන්ට හොඳට හික්මවාපු අස්වයෝ යෙදු අස්වරත හතක් ලේස්ති කළා කියමු. ඔන්න දැන් කතන්දරය යනවා. කොහොමද රජුරුවන්ට? රජුරු ඉන්නේ කොහෙද? සැවැත් නුවර. රජුරුවන්ට දැන් යන්න ඕනේ කොහෙද? සාකේතෙට. යන්න ලෑස්ති කරන්න කිව්වන් පස්සේ කීයක් ලෑස්ති කළාද? හතක් අස්ප කරත් ලෑස්ති කළා. ඉතින් කියනවා එතකොට ආවත්නි ආශ්‍රතුන් රජුරුවෝ සැවැත් නුවරින් නික්මිලා සැවැත් නුවරින් නික්මිලා මාලිගාවෙන් එළියට ඇවිදින් පළවෙනි අස්වරතයට ගොඩ වුණා. ඔන්න පළවෙනි අස්වරතයට ගොඩ වුණා. අස්වරතයට ගොඩ වෙලා ටිකක් දුර ගියා. දැන් දුර ගිහලා ඒකෙන් බැස්සා. බහිනකට දෙවෙනි අස්වරතේ ලේස්ති. ඊට පස්සේ මොකද කළේ? දෙවෙනි එකට ගොඩ වුණා. දෙවෙනි එකේ ටිකක් දුර ගියා. ගිහලා ඒකෙන් බැස්සා. එතකොට තුන්වෙනි අස්වරතේ ලේස්ති. එතකොට ඒකට ගොඩ වුණා. තුන්වෙනි එකකින් තරම ටිකක් දුර ගියා. ඒක කියන යනකොට හතරවෙනි අස්ස කරත්ති ලෑස්ති. ඒකට ගොඩ වුණා.
හතරවෙනියක ගියා මේකේ පස්වෙනි අස්කරත්තේ ලෑස්ති පස්වෙනියකට ගොඩ වුණා. පස්වෙනි අස්කරත්තේ ගියාම පස්වෙනියකට ගොඩ වුණා. පස්වෙනියකින් ගිහලා ඒකෙන් බැස්සාම හයවෙනියක ලෑස්ති. හයවෙනියකට ගොඩ වුණා. හයවෙනියකට ගිහලා ඒකෙන් බැස්සාම හත්වෙනියකට ගොඩ වුණා. හත්වෙනියකින් ගිහිල්ලා සාකේත නගරේ දොරටුව ගාව දොරටුවේ ඇතුළට නගරයේ ඇතුළට ගියා. ගිහිල්ලා බැස්ස ගමන් ඔන්න පිරිස ආවා පිළිගන්න. පිළිගන්න පිරිස ආවා. දැන් අපි කියමු ඔබ මෙහෙට එන්න මාතර ඉඳලා එනවා. කෝල් කළා ත්‍රිවිල් එකක් අඳුරන කෙනෙකුට ගෙදර ඉඳලා. ඔන්න ත්‍රිවිල් එක ආවා. ඔන්න ගෙදරින් බැස්සා ත්‍රිවිල් එකට ගොඩ වුණා. ත්‍රිවිල් එකෙන් ආවා බස් ස්ටෑන්ඩ් එකට. මේ බස් එක නවත්තලා තියෙනවා. ඔන්න ත්‍රිවිල් එකෙන් බැස්සා බස් එකට ගොඩ වුණා. ඒ බස් එකෙන් ආවා පිටකොටුවට. පිටකොටුවෙන් බහිනකොට කුරුණෑගල බස් එක නවත්තලා. ඒ බස් අරකින් බැස්සා කුරුණෑගල බස් එකට ගොඩ වුණා. ඒ බස් එකෙන් ඇවිල්ලා යාංගල් මොදරින් බැස්සා. යාංගල් මොදරින් බහිනකොට මෙහෙට ඉන්න බස් එක තියෙනව නවත්තලා. ඒ බස් එකේ ගොඩ වුණා. ගොඩ වෙලා ඒ බස් එකෙන් ගොඩ වෙලා ඇවිල්ලා මෙතනින් බැස්සා. මෙතනින් බැලලා මෙතන එකට තේක දුන්නා. එතකොට හරි නේද? එතකොට ත්‍රිවිල් එක මෙහෙට ගෙනාවද එකෙන් බැහැලා ආවද? බැහැලා ආවා. ගෙදර ඉඳලා ත්‍රිවිල් එකෙන් ආවා බස් ස්ටෑන්ඩ් එකට. බස් ස්ටෑන්ඩ් එකෙන් බැස්සා. බහින්න තුරකට ගොඩ වෙන්න බෑනේ. බස් එකට ගොඩ වුණා මාතරින්. පිටකොටුවට ආවා. පිටකොටුවෙන් බහින්න කුරුණෑගල බස් එක. ඒකෙන් බැහැලා කුරුණෑගල බස් එකෙන් නැගල යාංගල් මොදරින් බැස්සා. බහින්නකට එතන බස් එක හම්බුණා. ඒකෙන් බැස්සා. එහෙල මෙහෙට එනකොට තේකුකි විස්කුතුකි දුන්නා. හරිනේ? ආන් එහෙම තමයි මේක වෙලා තියෙන්නේ. එතකොට රජ්ජුරුවන්ගෙන් අහනවා ඒ නෑදෑයි අහනවා රජතුමනි සැවැත් නුවරද ලෝකෙ දාවේ? සැවැත් නුවරින්ද ලෝයා ඔය කස්ස කරත්ති දාවේ කියලා. එතකොට අහනවා මේ සාරිපුත්තෙන් මහසගෙන් අහනවා ආයිපතුනි දැන් ඔන්න රජ්ජුරුවන්ගෙන් අහනවා සේවකයෝ රජ්ජුරුවනි රජ්ජුරුවන් වහන්සේ ඔබ වහන්සේ සැවැත් නුවර ඉඳලා මේ මෙතනට එනකම්ම මේකෙද ආවේ රජ්ජුරු? එතකොට මේ අහනවා රජ්ජුරුව ආයිපතුන් හරියට උත්තර දෙනවා නම් කොහොමද උත්තර දෙන්නේ කියලා අහනවා. දැන් ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දෙනවා. එහෙනම් කියනවා ආයිපතුන් රජ්ජුරුව උත්තර දෙන්නේ මෙහෙමයි කියනවා. මං සවැත් නුර ඉන්නකොට සාකේතිට එන්න කාරණාවක් යෙදුනා. එතකොට මම කිව්වහම මට ලෑස්ති කළා වාහන කීයක්ද? වාහන 7ක් ලෑස්ති කළා. මං ඒකෙන් මාලිගාවෙන් එළියට බැහැප ගමන් එකකට නැග්ගා. එක අසකරත් එකට නැග්ගා. නැගලා ඒකෙන් ඇවිල්ලා මගට බැස්ස ගමන් ඊළඟ එක ලෑස්ති ඒකට නැග්ගා. ඒකෙන් දෙවෙනි එකට නැග්ගා. ඒකෙන් ඇවිල්ලා ඊළඟ හන්දියෙන් බැස්සා. එතකොට තව එකක් ලෑස්ති මං ඒකට ගොඩ වුණා. ඒකෙන් ඇවිල්ලා ඊළඟ හන්දියෙන් බැස්සා. එතනදී තව එකක් ලෑස්ති මං ඒකට ගොඩ වුණා. ඒකෙන් ඇවිල්ලා ඊළඟ හන්දියෙන් බැස්සා. එතකොට තව එකක් ලෑස්ති ඒකට ගොඩ වුණා. ඊළඟ ඒකෙන් ඇවිල්ලා මම පස්වෙනි මේ හන්දියෙන් බැස්සා. එතන තව එකක් තිබ්බා හයවෙනි එක මං ඒක නැග්ගා. ඒකෙන් ඇවිල්ලා ඊළඟ හන්දියෙන් බැස්සාම හත්වෙනි අසකරත් ලේස්ති කරලා තිබ්බා මං ඒකට නැග්ගා. ඒ හත්වෙනියකින් තමයි මම මෙතෙන්ට ආවේ කිව්වා. ආන් එහෙම තමයි ආයිපතුන් රජ්ජුරුව හරියට උත්තර දෙනවා නම් උත්තර දිය යුත්තේ. එතකොට මන්තානපුත්ත පුන්න මහරහතන් වහන්සේ කියනවා ආයිපතුනි ඔය විදිහමයි සීල විසුද්ධිය තියෙන්නේ චිත්ත විසුද්ධිය කරා යන්නයි. සීල විසුද්ධිය තියෙන්නේ චිත්ත විසුද්ධිය කරා යන්නයි. චිත්ත විසුද්ධිය තියෙන්නේ දිට්ඨි විසුද්ධිය කරා යන්නයි. දිට්ඨි විසුද්ධිය තියෙන්නේ කාංකා විතරණ විසුද්ධිය කරා යන්නයි. කාංකා විතරණ විසුද්ධිය තියෙන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කරා යන්නයි.
මග්ගමග්ග ඥානදර්ශන විසුද්ධිය තියෙන්නේ පටිපදා ඥානදර්ශන විසුද්ධිය කරා යන්ටයි. පටිපදා ඥානදර්ශන විසුද්ධිය තියෙන්නේ ඥානදර්ශන විසුද්ධිය කරා යන්ටයි. ඥානදර්ශන විසුද්ධිය තියෙන්නේ කිසියකට ග්‍රහණය නොවි අනුපාදා පරිනිර්වාණය ලබන්ටයි. ආංගී අනුපාදා පරිනිර්වාණය පිණිසයි මම භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ බඹසර රකින්නේ කිව. ඊට පස්සේ දැන් මම අපි විස්තර වශයෙන් මේක කියන්නම්. ඊට පස්සේ මේ සාරිපුත්‍ර මහා රහතන් වහන්සේට දැන් ওই විදිහට විස්තර කරාම සාරිපුත්‍ර වහන්සේ ආනවා. ආයි මුතුන් වහන්ස හැබැයිම ඔබ වහන්සේගේ නම මොකද්ද? අනු දැනු යහන්නේ. දැන් අපේ සිස්ටම් එක මොකද්ද? ඉස්සල්ලාම නම අහලා ගං තොටුවල් වටි ගොහින් තමයි ඉන්නේ මාතෘකාවට. දැන් මේකේ ඉස්සල්ලාම හැබැයිම ඔබ වහන්සේගේ නම මොකද්ද? ආශ්වතුන් වහන්සේලා ඔබ වහන්සේ දන්නේ කොහොමද? ඉතින් කියනවා ආශ්වතුන් මට කියන්නේ පුන්න කියලා. සබ්‍රමචාරින් වහන්සේලා මාව නම් ගොඩාක් අඳුරන්නේ මන්තානී පුත්ත පුන්න කියලයි. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ කියනවා ආශ්වතුන් හරි පුදුම සහගතනි, හරි අද්භූතයිනි, හොඳ දැන කියාගත්තු ශ්‍රුතවත් ශ්‍රාවකෙක්, ශාස්ත්‍රු ශාසනයේ මොනකොට දන්නවාද? ඒ වගේ ආයුෂ්මත් මන්තානි පුත්‍රයන් වහන්සේ ගම්භීර අර්ථ මතු කර කර ගම්භීර අර්ථවල බැස බැස ලස්සන ධර්ම කතාවක් ලානි. අනේ ආයුෂ්මත් ඇසුරු කරන්ට ලැබුණු සබ්‍රමචාරින් වහන්සේලාට කොයිතරම් ලාභයක්ද? ආයුෂ්පතුන් ඇසුරු කරන්ට ලැබිච්ච සබ්‍රමචාරින් වහන්සේලාට මනා ලැබීමක් නේ. සාරිපුත්‍රයන් වහන්සේ කියනවා අනේ අපිටත් හරි සතුටි, ආයුෂ්මත් මන්තානි පුත්‍රයන් වහන්සේව දකින්ට ලැබුණා. දැන් මේ කවුද කියන්නේ? සාරිපුත්‍රයන් වහන්සේ දකින්ට ලැබුණා. අනේ අපිට හරි ලාභයක්, අපිට ඇසුරු කරන්ට ලැබුණා. ඊළඟට ලස්සන කතාවක් කියනවා. චේලණ්ඩුකේන චේපි සබ්‍රමචාරි. චේලණ්ඩුක කියලා කියන්නේ රෙද්ඩින් හදාපු අර මගුල් ගල් ළමයි, අර මංගල සරසිල්ලට රෙද්ඩින් හදාපු ජටාව අර ඔළුවට බස්සන්නේ. දැකලා තියෙනව නේද? රෙද්ඩින් හදලා ලස්සන ජටාව ඔළුවට බස්සන්නේ. ඒ වගේ රෙද්දෙන් හදාපු අලංකාර ජටාවක් හිසේ තියාගන්නවා වගේ සබ්‍රමචාරින් වහන්සේලා වහන්සේව ඇසුරු කරන්නේ. අපිට හරි ලාභයක් ඔබ වහන්සේ ඇසුරු කිරීම, බොහෝම ලාභයක්. අපිට ලාභයක් කියලා මේ ආයිමත් පුන්න මන්තානි පුත්‍රයන් වහන්සේ ඇසුරු කරන්ට ලැබීම ලාභයක්මයි කියනවා. ඊට පස්සේ තමයි පුන්න මන්තානි පුත්‍ර රහතන් වහන්සේ අහන්නේ අනේ එහෙනම් කියන්නකො ඔබ වහන්සේ කවුද? ඔන්න දැන් ඇහුවා. ඔබ වහන්සේ කවුද? සබ්‍රමචාරින් වහන්සේලා ඔබ වහන්සේව දැන කියාගත්තේ මොන විදිහද? කියනවා පින්වත් ආශ්‍රතුන් වහන්සේ මට කියන්නේ උපතිස්ස කියලා. සාරි බ්‍රාහ්මණියගේ පුත්‍රයා කියලා මට කියනවා. එහෙම තමයි සබ්‍රමචාරින් වහන්සේලා මාව දන්නේ කියන්නේ. එතකොට ලස්සන කතාවක් කියන පුණ්‍යන් වහන්සේ සත්තු කප්පේන වත කිරබෝ ශාවකේන සද්දිමන්තේ මානන ජනීම කියනවා. හප්පේ ශාස්ත්‍රුන් වහන්සේ වගේ ශ්‍රාවකෙක් නොවේ. ශාස්ත්‍රුන් වහන්සේ සමාන ශ්‍රාවකෙක් නොවේ. මම මේ කතා බස් කරලා තියෙන්නේ කියනවා මම දන්නේ නෑනේ ආයිෂ්මත් සාරිපුත්‍රයන් වහන්සේ මේ කියලා. ආයිෂ්මත් සාරිපුත්‍රයන් වහන්සේ කියලා මම දන්නවා නම්
අනේ මට මෙහෙම කියා ගන්න හම්බ වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ කියනවා අච්චරියන් ආවසෝ ආයිපුතුන් ආශ්චර්යයි අද්භූතයි කියන ආයිස්මා සාරිපුත්‍යන් වහන්සේ ගාම්භීර වූ ධර්මයේ දන්න කෙනෙක්. ගාම්භීර ධර්මකතාව සබ්‍රමචාරින් වහන්සේලාට කරන කෙනෙක්. මට ආයිස්මා සාරිපුත්‍යන් වහන්සේ වැසුරු කරන්නට ලැබීම කොයිතරම් ලාභයක්ද? සාරිපුත්‍යන් වහන්සේ දැක ගන්න ලැබීම කොයිතරම් ලාභයක්ද? ඊට පස්සේ කියනවා මං දන්නවා ලස්සන වස්ත්‍රයෙන් කරපු ජටාවක් හිසේ තියාගෙන ඉන්නවා වගේ සබ්‍රමචාරින් වහන්සේලා සාරිපුත්‍යන් වහන්සේ වැසුරු කරන්නේ කියලා මේ අනේ මට විශාල ලාභයක් මේ දැක ගන්න ලැබීම කියලා මේක ගැන හරි ලස්සන විස්තරයක් කියනවා පින්වත්නි. හරිම ලස්සන කතාවක්. සාරිපුත් මහ රහතන් වහන්සේ සාරි බ්‍රාහ්මණියගේ පුත්‍රයා. එතකොට පුන්න මහ රහතන් වහන්සේ මන්තානි බ්‍රාහ්මණියගේ පුත්‍රයා. එතකොට සාරිපුත්‍ර සාරිපුත්‍යන් වහන්සේ කතා කරනකොට මේකේ තියෙනවා පුන්න මහ රහතන් වහන්සේ සාරිපුත් මහ රහතන් වහන්සේව චන්ද්‍ර මණ්ඩලය දැකලා නැගිට්ටා වගේ සතුටටපත් වුණා. ඒ ඊට පස්සේ කියනවා මේ කතා කරද්දි මේ ඒ සාමාන්‍ය මිනිස්සු කියනවලු කතා කරද්දි සාමාන්‍ය සමහර ඇමතිවරු ගැන කියද්දි සමහර ඇමතිවරු ප්‍රබල ඇමතිවරු ගැන කියන අපාර ඇමතිවරු රාජසදිසු රජෙක් වගේ සමහර විශාල ගවයෝ දැක්කහම කියනවලු අම්මේ අර ගවයා ඇතික් වගේ විශාල වැව් දැක්කහම කියනවලු මේවා නම් වැව් නෙමෙයි මහා සාගර. ආලෝක දැක්කම කියනවලු මේවා එළි නෙමෙයි හිරුසන්තු. ආන් ඒ වගේ මේ මහානුභාව කතාව කී කියා මේ සාරිපුත්‍යන් වහන්සේට ප්‍රශංසා කළා. මේක කියනවා මේ පුන්න මහරහතන් වහන්සේ සාරිපුත් මහරහතන් වහන්සේ කියන දෙනමම උන්වහන්සේලා දෙනම වහන්සේම රන්වන් පාටයි. උන්වහන්සේලා දෙනම මහාසාර බ්‍රාහ්මණ කුලී උපන්නේ. උන්වහන්සේලා දෙනම මහා ප්‍රඥාවන්තයි. එතකොට පින්වත්නි මේ මහරහතන් වහන්සේලා දෙනම එකිනෙකා වහන්සේලා තම තමන්ම අනුමෝදන් වුණා උපමා කියලා අනුමෝදන් වුණා. එතකොට මේ දේශනාව තමයි මුළු ත්‍රිපිටකයේම සප්තවිසුද්ධිය විස්තර කරන්නේ. දැන් ගුණ සප්තවිසුද්ධි කියේ මොනවද? සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි. එතන කිට හතයි. එතකොට මේ පුන්න මහ රහතන් වහන්සේ නිතර නිතර සංඝයාට කිව්වේ සප්තවිසුද්ධිද දසකතාවද? දසකතාවේ මොනවද? අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, වීරිය ආරම්භ කතා පහයි. සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුති ඥාන දර්ශන කතා පහයි පහයි 10යි. මෙතන හතයි. මේ හතේ තියෙන්නේ දස කතා. දැන් බලමු ඒක කොහොමද තියෙන්නේ කියලා. සීල විසුද්ධියට අයිති අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, අසංසග්ග කතා කියන හතර සීල කියන තුන සීල විසුද්ධියට අයිති. සීල විසුද්ධියට හතරක් තියෙනවා. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා මේක සීල විසුද්ධි. සමාධියට ඊළඟට ඒක තමයි සීල විසුද්ධියට අයිති. චිත්ත විසුද්ධිය, චිත්ත විසුද්ධි කිව්වේ සමාධිය. සමාධියට අයිති විරියාරම්භ කතා. නෑ මෙහෙම එන්නේ. දැන් ඔන්න අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා නෙමෙයි අසංසග්ග කතා. එතන තුනයි. සීල කතා
හතරයි. දස කතාවෙන් හතරක් සීලයට අනුග්‍රහ කරනවා. ඒ දස කතාවෙන් අපිච්ච කතා, සන්තුට්ටි කතා, අසංසග්ග කතා, සීල කතා කියන හතරක් සීලයට අනුග්‍රහ කරනවා. ඊළඟට පවිවේක කතා, විරියාරම්භ කතා, සමාධි කතා කියන තුනක් චිත්ත විසුද්ධියට අනුග්‍රහ කරනවා. දැන් ඔන්න මතක තියාගන්න එහෙම. එතකොට මේ සීල විසුද්ධියට දස කතාවෙන් අංග හතරක් අනුග්‍රහ කරනවා. සීල විසුද්ධියට දස කතාවෙන් අංග කීයක් අනුග්‍රහ කරනවද? අංග හතරයි. මොනවද? අල්පේච්ඡතාවයේ ගැන කතාව සීල විසුද්ධියට අනුග්‍රහ කරනවා. ඊළඟට සන්තුට්ඨිතා පිළිබඳ කතාව, ලදදීන් සතුට වීම ගැන කතාව සීල විසුද්ධියට අනුග්‍රහ කරනවා. ඊළඟට අසංසග්ග කතාව සීල විසුද්ධියට අනුග්‍රහ කරනවා. සීල කතාව සීල විසුද්ධියට අනුග්‍රහ කරනවා. එහෙමනම් අල්පේච්ඡ බව නැත්තම්, ලදදීන් සතුට වීම නැත්තම්, අසංසර්ගය නැත්තම් සීලෙට ඉන්න බෑ. එහෙනම් සීල කතාවට අර කතාවලින් අනුග්‍රහ ලැබෙනවා. එතකොට දස කතාවලින් කරුණු හතරකින් අනුබල ලැබෙනවා සීලයෙන් පිරිසිදු වීම පිණිස. දැන් බලන්න මේ කාලේ මේ ධම්මයේ අපි මේ කතා කරන්නේ මොකද්ද? ශාස්ත්‍ර ශාසනය. බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන මේ කතා කරන්නේ. මේක තමයි බුදු සසුන කියලා කියන්නේ. ශාස්ත්‍ර ශාසනයේ සීලයට උපකාර වෙන කතා. සමාධියට උපකාර වෙන කතා තමයි පවිවේක කතා. හුදෙකලා වින්ද පුරුදු වීම. විරියාරම්භ කතා. ඒ තැනේදී අකුසල් ප්‍රහාණය කරන්න පුරුදු වීම. සමාධි කතා. සමාධිය ඇතිවීම ගැන කතාව. ඒ තුන තමයි චිත්ත විසුද්ධියට උදව් කරන්නේ. එතකොට දැන් ඔබ මෙහෙම මතක තියාගන්න, සීල විසුද්ධිය ඒ බුදුරජාන් වහන්සේගේ කාලේ වැඩ හිටියේ ශ්‍රාවක සංඝරත්නයේ දස කතාවෙන් කරුණු හතරකින් අනුග්‍රහ ලැබුවා සීල විසුද්ධිය පිණිස. දස කතාවකින් සීල විසුද්ධිය පිණිස කරුණු හතරකින් අනුග්‍රහ ලැබුවා. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ ප්‍රථම ධ්‍යානෙ, ද්විතීයි ධ්‍යානෙ, තෘතීයි ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ, ආකාසානං ඡායතනෙ, ආකින්චං ඡායතනෙ, විඥානං ඡායතනෙ, නේව සංඥානා සංඥායතන කියන අට. චිත්ත විසුද්ධියට කරුණු තුනකින් අනුග්‍රහ ලැබෙනවා දස කතාවේ. මොනවද? පවිවේක කතා, විරියාරම්භ කතා, සමාධි කතා කියන තුනෙන් චිත්ත විසුද්ධියට අනුග්‍රහ ලැබෙනවා. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ පඤ්ඤා කතා, දෙමුත්‍ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. ඒ තුනෙන් අනුග්‍රහ කරන්නේ ඉතුරු දෘෂ්ටි, මේ ඉතුරු විසුද්ධි වලට. ඒ කියන්නේ ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය කියන තුන කතා කරනවා. දෘෂ්ටි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියන විසුද්ධි පහකට කතා තුනකින් අනුබල ලැබෙනවා. ඒ තමයි පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. එතකොට සීල විසුද්ධියට අර කතා හතරෙන් මොනවද ඒ කතා හතර? ඔව්, අල්පේච්ඡ කතාව. අල්පේච්ඡ කතාව ගැන අපි කතා කළා. ප්‍රත්‍යල්පේච්ඡ බව, දුතාංගල්පේච්ඡ බව, පරියාප්ත්‍යල්පේච්ඡ බව, අධිගමල්පේච්ඡ බව. ඒ කියන්නේ සිව්පසේ පිළිබඳ නොවැල්ම පුරුදු කිරීම සීලයට උදව්ව. ඊළඟට දුතාංග පුරුදු කරන එක සංගවාගෙන කිරීම සීලයට උදව්ව. ඊළඟට තමන් ඉගෙන ගන්නා වූ දහම් කරුණු ගැන තමන් ඒක ලාභ සත්කාර පිණිස නොව ඒ ගැන තමන් පුරුදු කිරීම, සංගවාගෙන සිටීම, පරියාප්ති අල්පේච්ඡතාවේ සීලයට උදව්ව. අල්පේච්ඡකතා තමන් ලබාගෙන තියෙන මොන හරි ගුණ විශේෂයන් ඒවා සංගවාගෙන සිටීම සීලයට උදව්ව.
එතකොට මේ අල්පේච්ඡ භාවයේ සීලයට උදව් කරනවා. ඊළඟට ලදදී සතුට වීම නේ. යථා ලාභ සන්තෝෂ, යථා බල සන්තෝෂ, යථා සාරූප සන්තෝෂ. කියන මේ තුන් ආකාරයෙන් සන්තෝෂ වීම. ලැබිච්ච දේකින් සතුට වෙනවා. ඊළඟට ලැබිච්ච දේ සංඝයාට පුදලා සංඝයා ලබා දෙන දයක් ලබාගෙන සන්තෝෂ වෙනවා. ඊළඟට තමන්ට පින ගොඩක් තියෙනවා නම් බහුල වශයෙන් ලැබෙනවා නම් සංඝයාට බෙදලා සතුට වෙනවා. එහෙම සතුට වෙනක එක සීලයට උදව්ව. ඒතරේසි ඒ දෙක එකක් සීලයට උදව් වෙනවා. ඊළඟ අසංසර්ග කතා. සංසර්ගයටපත් නොවී සිටීම. සංසර්ග පහක් කියවන්නේ අපි. ඒ තමයි ශ්‍රවණ සංසර්ගය. එක එක්කෙනාගේ කතාවලට අහුන්කම් දී සතුට වෙන එක අතහැරීම. ඒක ඒක තමයි ශ්‍රවණ සංසර්ගය කියන්නේ සතුට වීම. ඒක අතහැරීම කරන්න ඕනේ. දර්ශන සංසර්ග දකින එක ඒක තමන්ගේ මාර්ග ප්‍රතිපදාවට හානි කර දේවල් බලන්නේ නැතු වෙන එක. ඒ බැලීමෙන් හානි වෙනවා. ඊළඟට සම්මූල්‍ය සංසර්ග කතා කර කර ඉන්න එකෙන් හානි වෙනවා. සම්භෝග සංසර්ග එක එක්කිනා මතක් වෙන දේවල් පරිහරණය කරන එකෙන් වළකින්න ඕනේ. කාය සංසර්ග කායික ස්පර්ශය යන එකෙන් වළකින්න ඕනේ. මේවන් වැළකුණාම අන්න සීලයට උදව්වක් කියනවා. දැන් අපි ඒකට උදාහරණ දැක්කද? අවුරුදු 7 දී අර පොඩි නමකට තව සාමණේරිය පාත්‍ර තැටියක් දීලා වෙච්ච වින්නෙහි. එතකොට 60 වසරක් අවුරුදු 60ක් ගිහිල්ලා රාතන් වංශයලගේ මැද්දේ සිවුරැල්ල ගියානේ. එතකොට ඒක එතකොට අපිට පේනවා ඒ හානි වෙන හැටි. ඉතින් ඒ නිසා සීලයට හානි වෙන විදි. එතකොට සීලයට හානි නොවෙන්න තමයි මේ කියන්නේ. එතකොට ඊට පස්සේ ශික්ෂාපද. සීල කතා කියන්නේ ශික්ෂාපද. සතර සංවර සීලෙයි. ශික්ෂාපද ඉන්ද්‍රිය සංවරය, සිව්පසයේ ප්‍රතිවේක්ෂා කළ පරිභෝග කිරීම, ආජීවයේ පිරිසිදු කර ගැනීම, ඒ ඔක්කොම සීලෙයි. එතකොට සීලෙන් අනුබල ලබනකොට එයාගේ ජීවිතේ පසුතැවෙන්න මොකුත් නැහැ. පසිත සීලේ තියෙන අනුසස් මොනවද? අවිප්පටි සාරාත්ථානි සංසා. පසු නොතැවීම, පසු තැවෙන්නේ නැතුව ඉඳීම තමයි සීලේ අනුසස්. සීලේ ආනිසංසය තමයි පසු තැවෙන්නේ නැතිකම. සන්තෝෂය ඇති වෙන එක. සතුට ඇතිවීම තමයි හිත එකඟ වෙන්න ගොඩාක් උදව් වෙන්නේ. ඒකෙදිත් සමහර අයට තියෙනවා දැන් එකඟ වෙන්න සමාධිය ඇති වෙන අයට සමහරුන්ට තියෙනවා. සමහරුන්ට තියෙනවා මේ සුඛාපටිපදා. සුඛාපටිපදා කියලා කියන්නේ එයාට පාසුවෙන්ම සිත සමාධියටපත් වෙනවා. සාමාන්‍යයෙන් සාමාන්‍ය එක දිගට භාවනාවක් කළ යුතුයි සතියක්වත්. සුඛාපටිපදා කෙනෙක් උනත් දවස් 2-3ක් එක දිගට භාවනාව කළ යුතුයි කැප වෙලා සිත සමාධියක් ඇතිවීම පිණිස. තව සමහර අයට ඉන්නවා සුඛාපටිපදාවේ ඒක එහෙම කරන්න ඕනෙත් නැහැ. මේ පැය භාගයක් වාඩිලා භාවනා කරාම සිත සමාධි වෙනයි ඉන්නවා. ඒක මොකක්ද? ඒකට කියන්නේ සුඛාපටිපදා කියලා. ඒ කියන්නේ නීවරණයන්ගෙන් බැටකන්නේ නැහැ යා. ඉක්මනින්ම හිත සමාධිමත් වෙනවා. එහෙමයි ඉන්නවා. එතකොට තව සමහර අය ඉන්නවා දුක්ඛාපටිපදා. දුක්ඛාපටිපදා කියන්නේ නීවරණයන්ගෙන් බැටකකයි ඉන්නවා. මොකද හේතුව අපි මොන ප්‍රතිපදාවට එන්න ලෑස්ති වුණත් අපි ඉපදුනේ කර්මානුරූපව. අපි ඉපදිලා ඉන්නේ කර්මානුරූපව. අපිට මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ 6 කර්මානුරූපව ලැබුණේ භවපච්චා ජාති. කර්මානුරූපව ලැබුණේ භවය නිසා තමයි ඉපදුනේ. එහෙනම් භවයෙන් නම් අපි උපදුනේ. එතකොට මේ උපතට හේතු වෙලා තියෙනවා මේ සංධිකරණ කර්මානුරූප භවක් එක්ක. ඒකට සමහර අවස්ථාවල එන්න පුළුවන් උපපජ්ජ වේදිනී කර්මයක් වෙන්න පුළුවන්. මේ එහෙම නැත්නම් අපරාපරි වේදිනී කර්මයක් වෙන්න පුළුවන්. ඒ වගේ කර්ම විපාකයක් මොල් වෙලා තමයි අපි උපන්නේ. එතකොට එහෙම උපන්නාම ඒ කර්ම විපාකයට අනුව තමයි අපි දිනු කිරීමේ හැකියාව තියෙන්නේ. කර්ම විපාකය අනුව. දැන් සමහරු ඉන්නවා මේ පොඩි කාලෙම ඇස් ලෙඩ හැදෙනවා.
ඇස්වල එච්චර හැකියාවක් නැහැ. මට සමහර අය හම්බ වෙලා තියෙනවා අවුරුදු 80 90 කන්නාඩි දාන්න ඕනේ. මේ පුංචි කෝඹියා පව පේනවා මේ චූටි අකුරු කියවනවා කන්නාඩි නැතුව අවුරුදු 90 100 ඒ මොකෝ. එහෙනම් එයාට ලැබිලා තියෙන්නේ ඒ කර්මානුරූපව ලැබිච්ච ඇස බල සම්පන්නයි. සමහරුන්ට අවුරුදු 50 60 වෙනකොට කන් ඇහෙන්නේ නැතු යනවා. කන දුර්වල වෙනවා. ඒ හැකියාව නැහැ. සමහරුන්ට උපතින්ම කන් ඇහෙන්නේ නැතු යනවා. බලන්න මේ ආයතනයන්ගේ දෝෂ හට ගන්නවා. සමහරුන්ට මේ ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. සමහරුන්ට දිවේ රස දැනෙන්නේ නැහැ. එහෙමයි ඉන්නවා. සමහරුන්ගේ ශරීර හරි ශක්ති සම්පන්නයි. හොඳට බර උහුලන්න පුළුවන්, දරා ගන්න පුළුවන්, පිපාසය වරුතු දෙනවා, බඩගින්න වරුතු දෙනවා. අර මන් දන්න එක උපාසක මහත්තයෙක් හිටියා කිසි කරදරයක් නැතුව සතියක් ඉන්න පුළුවන් දිවා රාත්‍රිය හැරගෙන. ඔබට පුළුවන් දිවා රාත්‍රිය හැරගෙන සතියක් ඉන්න පුළුවන්? බෑ. සාමාන්‍යයෙන් සමහර අය ඉන්නවා පැය 3ක් 4ක් නිදාගත්තම ඇති. සමහර අයට මදි. පැය 5ක් 6ක් නිදාගන්න ඕනේ වෙහෙස නැති වෙන්න. මේ මට හම්බ වුණා එක පාස මහත්තයෙක්, ඒ පාස මහත්තයා සතියේ ඉන්නවා. නිදිමතක් නැතුව අපූර්වට gedara dore වැඩ කරගෙන ඉන්නවා. මේ ඔය මල්ලගේ වලුල එහෙම ගිහිල්ලා වැඩ කරලා මේ අපි පන්සල ඉන්න කාලේ මට පාස මහත්තයා හම්බ වුණේ. ඒ උපාසක මහත්තයා ඔය වාහනයක් කැඩලා හදනවා. මලගෙදරත් ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ වාහනේ තෙලෝගෙන ඇවිල්ලා මට කිව්වා අනේ හාමුදුරනේ මේ දැන් දවස් 7ක් මම නිදාගෙන නැහැ. මට වෙහෙසකුත් නැහැ මම මේ වැඩ කරනවා කිව්වා. දැන් බලන්න හොඳට නිදි මරන්න පුළුවන් අය ඉන්නවා. මොකද අපිට බෑ. ඒ කියන්නේ අපි උපතින් ගినాපු මේ උපත්ති හයියක් නැහැ. සමහරුන්ට හොඳට පිපාසි බඩගින්නේ දරනවා. බුද්ධ දේශනාවේ තියෙනවා ධර්මයේ ඇසිරින්න එක උපකාරයක් කියනවා. මේ තමන්ගේ තියෙන බඩවැල් ශක්තිමත් වෙලා තිබීම ඕනම කන දෙයක් දිරවන එක, කනබන ඕන දෙයක් දිරවන ශක්තිමත් බඩවැල් තිබීම ධර්මයේ ඇසිරින්න හරි උදව්වක් කියනවා. ඒ හේතුව ඇයි දැන් මෙහෙන් එළියට බහලා ගියාම චාරිකාවෙන් යන්නේ? ගෙවල් වල උයන උයන දේවල් දන්නවනේ ඉන්දියාවේ හැටි. ගෙවල්වල වෙන දේවල්නේ දෙන්නේ. ඉතින් ඔක්කොම දිරවන විදියට ජටරාග්නියක යුක්ත වීම හරි උපකාරයක් කියනවා. ඕන දෙයක් දිරවන එක. ඉතින් ඒ නිසා මේ ඒ කර්මානුරූප මේ ශරීරයේ තියෙන්නේ. ඒ විදියමයි මේ හිත. හිතේ තියෙනවා සසර පුරුද්දත් එක්ක හැදිච්ච දේවල්. ධාතු ස්වභාවල් තියෙනවා. ධාතු ස්වභාවල්, ධාතු ස්වභාව ස්වභාව කියලා කියන්නේ තව මේ සමහර ඉන්නවා අසත්පුරුෂයි. අසත්පුරුෂයාට හරි ප්‍රිය මනාපයි. අසත්පුරුෂයාව හොඳට හිසෙට් වෙනවා. තව සමහර ඉන්නවා කාරුණිකයි. අනේ කරුණාවන්ත කෙනා යාට සෙට් වෙනවා. තව සමහර ඉන්නවා හිත ඇතුලේ තියෙන්නේ වංචාව. එතකොට ලේසියෙන් හිතවත් වෙන අයත් එක්ක වංචාසහගත කෙනා. තව සමහරවිට හිත ඇතුලේ දරුණුයි, පලිගැනීමෙන් යුක්තයි. එතකොට නිකම්ම යාළු වෙනවා පලිගන්නා ස්වභාවයෙන් යුක්ත එක්කෙනත් එක්ක. තව සමහරු ඉන්නවා හරි කපටි. එයාට හොඳට කට්ටියා එකතු වෙනවා. සමහරු ඉන්නවා කෙලෙහි ගුණී දන්නේ නැහැ. කෙලෙහි ගුණී දන්නේ නැති එකනත් එක එකතු වෙනවා. තව සමහර ඉන්නවා හරි නෝණින් යුක්තව කල්පනා කරලා වැඩ කරනවා. එයත් එක්ක එකතු වෙන අර නෝණින් යුක්ත එක්කෙනා. දැන් මේ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දස කතාව මේ විදිහට ඉස්මතු වෙවි මතු කර කර රහතන් වහන්සේලා වැඩ සිටිද්දී දේවදත්ත පැත්තටත් කොටසක් හිටියේ නැද්ද? හිටියේ නේද? ඒ නිසා මේ දස කතාවෙන් රහතන් වහන්සේලා කතා කර කර ඉඳිද්දී එහෙම කොටසක් හිටියා. තව කොටසක් හිටියා හොඳට මේ සීලය හොඳට රකින්න ආස. ඒ වගේ එක රහතන් වහන්සේ නමක් හිටියනේ. ඒ උපසේන රහතන් වහන්සේ. උන්වහන්සේ දුතාංග සමාදන් වුණා. උන්වහන්සේ ළඟට පැවිදි වෙන්න පිරිසේනවා. ආවට පස්සේ උන්වහන්සේ කියනවා
මම මේ දුතාංග රකින්නවා. ඔයාට බැරි නම් ඔයා මගෙත් එක්ක එන්න එපා. ඔයා දුතාංග නැති තැනකට ගිහිල්ලා පැවිදි වෙන්න. මාත් කියනවා නම් මේ මෙයා රකින්න ඕනේ නැත්නම් මට අපහසුයි කියනවා. එතකොට උන්වහන්සේට පහදෙන පිරිස අර දුතාංග රකින්නවා. කලක් යද්දි දුතාංග ධාරී සංඝ පිරිසක් ඇති වුණා. තව කොටසක් ඉන්නවා ධර්මය ඉගෙන ගන්න ආසයි. උන්වහන්සේලා ඔක්කොම ආනන්දයන් වහන්සේට එකතු වුණා. තව කොටසක් ඉන්නවා ගැඹුරු දහම් කරුණු විමසන්ට ආසයි. උන්වහන්සේලා ඔක්කොම සාරිපුත්යන් වහන්සේට එකතු වුණා. තව කොටසක් ඉන්නවා සීල සම්පන්නයි. උන්වහන්සේලා ඔක්කොම සීලයටම මුල් තැන දීලා කටයුතු කරන්න ආසයි. උන්වහන්සේලා මහා කාශ්‍යපෙන් වහන්සේට එකතු වුණා. තව කොටසක් සමාධියෙන් ඉස්මතු කර සමාධියම දිනු කර කර ඉන්න ආසයි. උන්වහන්සේලා ඔක්කොම මහා මොග්ගල්ලාන වහන්සේට එකතු වුණා. තව කොටසක් ලාභ සත්කාරයට ආසයි. ඒ අය ඔක්කොම දේවදත්තට එකතු වුණා. බුද්ධ කාලේ ඒ ධාතු ස්වභාවයේ තියෙනවා. ඒ මැද්දේ ඔන්න දැන් සමාධිය ඇති කරගන්න කෙනාට ඔන්න සීලිය ඇති කරගෙන සමාධියක් ඇති කරගන්න ඕනේ. ඒක තමයි චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධිය තමයි සමාධිය ඇති කර ගැනීම. සමාධිය ඇති කර ගැනීමට උපකාරී වෙනවා තනියෝ සිටීම. වැඩි කතා බහක් නැතුව තනියෝ සිටීම. පාඩු ඉඳීම. පිරිස මැද්ද ඉන්න පුළුවන් තනියම. තනියම සිටීම ගැන. ඊළඟට සමාධිය ඇති වෙන එක්කිනට උපකාර වෙනවා ඒ අවස්ථාවලදී අකුසල් වලට ඉඩ නොදී අකුසල් දුරු කිරීම. ඒකට තමයි විරිය ආරම්භ කතා. ආරද්ධ විරිය. එතකොට මේ විරිය ආරම්භ කතාවෙන් ඒ අවස්ථාවලදී අකුසල් දුරුකරනද දැන් අපි ගත්තොත් ඔන්න තරහක් හට ගන්නවා. ඉක්මනට ඒ තරහ දුරු කරන්න වෑයම් කරනවා. ඔන්න මොන හරි පරණ සිද්ධි මතුවලා හිතේ අකුසල් ලට ගන්නවා. ඒක දුරු කරන්න ඔන්න මහන්සි ගන්නවා. ඔන්න ඊළඟට බය හට ගන්නවා. බය කතාව දුරු කරන්න මහන්සි ගන්නවා. මේක මේ අනාත්ම වශයෙන් බලමින්. ආන් මේ විදිහට ඉන්නකොට ඔන්න සමාධිය ඇති කරගන්න අවස්ථාව ලැබෙනවා. ඔය සමාධිය ඇති කරගත්තට පස්සේ සමාධියේ ධ්‍යාන දියුණු කරගෙන යනවා. එතකොට ඒක මොකද්ද? චිත්ත විසුද්ධිය. එතකොට ඒකට උදව් වුණේ මොකද්ද? හිත විපිලිසර නැතිකම. සීලෙන් උදව් කළා චිත්ත විසුද්ධිය. පළවෙනි වාහනේ දෙවෙනි වාහනට ගොඩ වුණා වගේ. දැන් දෙවෙනි වාහනේ ඉන්නවා. ඊට පස්සේ එතනින් තමයි ධිට්ඨි විසුද්ධිය. ධිට්ඨි විසුද්ධිය ඉඳලා දිගටම අමාරු කරගන්න තියෙන කටයුතු. ධිට්ඨි විසුද්ධියදී තමයි ඕන්න යා සාසිත දෘෂ්ටියට නොයා ඉන්න ඕනේ. උච්ඡේද දෘෂ්ටියට නොයා ඉන්න ඕනේ. සාසිත දෘෂ්ටිය කියන්නේ මරණය මැත්තේ සදාකාලිකව තියෙනවා කියන එක. එතකොට ඒකට බුද්ධ කාලේ හරියට ඔය සමාධි තුච්චය පව හරියට ඒ මතේ ඉන්නවා. අතරත්තු ඉන්දිය වුණතරන් ඉන්නේ සමාධිය තියනයි. තව කොටසක් කියනවා එහෙම එකක් නෑ, මරණින් මත්තේ කිසිවක් නෑ. ඒ මොකද්ද? උච්ඡේද දුස්ත්‍ය. උච්ඡේද කියන්නේ නැසීමට සිඳීමට යනවා කියන එක. ඉතින් ඒ දෙක නැති කරලා නෝනින් දකින්න නම් එයාට හේතුඵල ධහම දකින්න ඕනේ. ditthi visuddhiyedi ditthi visuddhiye athi karaganna tamai udaw wenne anithya de anithya vasen dakima dukde duk vasen dakima anathma de anathma vasen dakima anithyay kiyala kiyanne nitya kiyanne sthira kiyana eka anithyay kiyanne asthira kiyana eka etoṭa ekaṭa budhurajanan wahanse apita kiya adila tiyena anithya bhavanawedi අනිත්‍ය භවනයේ අපිට කියලා දීලා තියෙනවා ඇස කියන්නේ ස්ථිර එකක් නෙමෙයි කියලා. ඒක කියනවා චක්කොම් බික්කවේ අනිච්ඡං. ඇස අනිත්‍ය. දැන් අර ද්වය සූත්‍රයේ ලස්සන්ට උන්වහන්සේ විස්තර කරනවා ද්වයම් පටිච්ච බික්කවේ විඥානස සම්භවෝ හෝති. මහණෙනි මේ දෙකක් හේතු කරගෙන විඥානය ඇති වෙනවා. චක්කුංචේව රූපාච. ඇසත් රූපය. ඒ කියන්නේ ඉත්තේතං ද්වයන් චලංචේව වයංචේව. මේ දෙකම කිව්වේ අසත් රූපත් සැලෙන්නේද වේ නැසෙන්නේද වේ. ඒකේ තියෙනවා මේ දෙකම නැසෙන දෙකක් වෙනසෙන දෙකක් තමයි අසයි රූපයි.
ඊළඟ බුදුරජාණන් වහන්සේ විස්තර කරන නැසෙන වෙනසෙන මේ ඇසින් ඇසයි රූපය නිසා හටගන්න විඥානේ කුතෝ නිච්ඡම් භවිෂ්‍යති මේක නිට්ටි වෙන්නේ කොහොමද කියලා අහනවා විඥානිත අනිත්‍ය එතකොට බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙනවා ඇස අනිත්‍ය වශයෙන් බලන්න කියලා ඇහැට පේන රූප අනිත්‍ය වශයෙන් බලන්න කිව්වා ඇහි රූපයයි විඥානය එකතු වීම තින්නං සංගති පස්සෝ තින් කියන ඉමේසං තින්නානං ධම්මානං සංගති සමවායෝ පස්සෝ මේ කරුණු තුනේ එකතු වීම සංගති එකතු වීම සමවායෝ එකට එකතු වීම ස්පර්ශය ඒකත් අනිත්‍යයි කියනවා ආන් එතකොට අර සමාධියටපත් වෙච්ච හිතෙන් යුක්ත එක්කෙනා මේ ඇහැයි රූපයි විඥානයි අනිත්‍යයි කියලා බලනවා ඊට පස්සේ ස්පර්ශේ ඒ තුන එකතු වීම අනිත්‍යයි කියලා බලනවා ඊට පස්සේ ස්පර්ශෙන් හටගන්නා විඳීම විඳීම සැප විඳිනවා නැති වෙනවා දුක් විඳිනවා නැති වෙනවා උපේක්ෂා විඳිනවා නැති වෙනවා මේකත් අනිත්‍ය වශයෙන් බලන්න කියනවා ඊළඟට හඳුන ගන්න දේවල් අනිත්‍ය වශයෙන් බලනවා කියනවා අපිට පින්වත්නි ලොකුම ගැටලුව අපේ ඉන්නේ මේ හඳුනා ගන්න දේවල් ගැනයි මේ හඳුනා ගන්න දේවල් වලින් තමයි සම්පූර්ණ අර්බුදේ නිර්මාණය වෙලා තියෙන්නේ ඒ කියන්නේ දැන් බුද්ධ දේශනා අපිට විස්තර කරනවානේ අවිද්‍යාව කියලා වචනයක් මොකක්ද අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම මොනවද මේ චතුරාර්ය සත්‍ය දුක ආර්ය සත්‍ය කියලා දන්නේ දුක හටගන්න හේතු වෙච්ච තෘෂ්ණාව තියෙන බව තෘෂ්ණාවෙන් දුක උපදින බව ආර්ය සත්‍ය කියලා දන්නේ ඊළඟට තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙනවා කියලා ආර්ය සත්‍ය කියලා දන්නේ ඒ දුක නිරුද්ධ වන්න තියෙන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දන්නේ මේ නොදඬ මේ නොදැනීමට ආසන්න කාරණේ මොකද්ද මේ නොදැනීමට ආසන්න කාරණේ තමයි අපි හඳුනා ගන්නදී විකෘති වෙලා පේන එක ඒකට කියනවා සංඥා විපල්ලාස හඳුනා ගන්නදී අපිට පේන්නේ පේන්නේ ඇත්ත නෙමෙයි කියනි පැත්ත ඒකේ තියෙනවා බුදුරජාන් වහන්සේ විපල්ලාස හතරක් පෙන්නලා ඒ තමයි අනිච්චේ නිච්ච සංඥී මේ අනිත් දේවල් අපිට පේන්නේ නිට්ටයයි කියලා විපර්යාසයට පත් වෙලා තමයි පේන්නේ ඒක තමයි අවිද්‍යාවට ආසන්න කාරණේ සංඥා විපල්ලාස. ඊළඟට පෙන්නනවා දුක්ඛේ සුඛ සංඥා. දුක් දේවල් අපිට පේන්නේ සැපයි වගේ. දුක්ඛේ සුඛ සංඥා. ඊළඟට අසුභේ සුභ සංඥා. අසුභ දේවල් අපිට පේන්නේ සුභයි වගේ. අනත්තේ අත්ථ සංඥා. අනාත්ම දේවල් අපිට පේන්නේ ආත්ම වගේ. එතකොට අපි සංඥාව ගන්න ඕයි සංඥා විපල්ලාසයට පැමිණිලයි. දැන් සංඥා හයක් තියෙනවානේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා. මේ සංඥා හය ඒ කියුවේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස පහස අරමුණු ඔක්කොම ගන්නේ විපල්ලාසය විපර්යාසයට පත්විච්ච එකක් ගන්නේ මොකද්ද ගන්නේ එක්ක ගන්නේ අනිත්‍යදී නිට්ටයයි කියලා දුක්දී සැපයි කියලා අසුබදී සුබයි කියලා අනාත්මදී ආත්මයි කියලා ඔබ ආත්මයේ බුදුරජාන් වහන්සේ විස්තර කරලා තියෙනවා මොකද්ද මේ ආත්මය කියන්නේ කියලා ආත්ම විස්තර කළ තින්නේ කොහොමද බුදුරජාන් වහන්සේ මේ විදිහට රූපම් භික්ඛවේ අනාත්තා මහණෙනි රූපයෝ අනාත්මයි රූපේ අනාත්මයි රූපංච හිදම් භික්ඛවේ අත්ත අබවිස්ස මහණෙනි රූපේ ආත්මයක් වුණා නම් නයිදං රූපං ආබාධාය සංවත්තේය මේ රූපය ආබාධ පිණිස පවතින්නේ නැහැ ලබ්බේචත රූපේ මේ රූපෙන් අපිට ලැබෙන්නුනේ ඒවම් මේ රූපං හෝතු මාගේ රූපය මෙසේ වේවා
එවම් මේ රූපම්ම අහෝසි මාගේ රූපයේ මෙසේ නොවේවා. යස්මාච කෝ භික්කවේ රූපං අනත්තා මහණෙනි යම් කරුණක් නිසා මේ රූපය අනාත්මයිද තස්මා රූපං ආබාධය සංවත්තති. ඒ නිසා මේ රූපය ආබාධ පිණිස පවතී නොචලබ්බති රූපේ රූපෙන් ලබන්න බෑ. ඒවම් මේ රූපං හෝති මාගේ රූපෙ මෙසේ වේවා. ඒවම් මේ රූපම් මා අහෝසීති මාගේ රූපෙ මෙසේ නොවේවා කියලා ලබන්න බෑ කියනවා. එතකොට රූපේ තියෙන අනාත්ම ලක්ෂණය මොකද්ද? තමාගේ වසඟේ පාත්වන්නට බැරිකම. වේදනාවේ තියෙන අනාත්ම ලක්ෂණය මොකද්ද? විඳීමේ තමාගේ වසඟේ පාත්වන්නට බැරිකම. සංඥාවේ තියෙන අනාත්ම ලක්ෂණය මොකද්ද? තමාගේ වසඟේ පාත්වන්නට බැරිකම. සංස්කාරයන්ගේ තියෙන අනාත්මය මොකද්ද? තමාගේ වසඟේ පවත්වන්න බැරිකම. විඥානයේ තියෙන අනාත්මය මොකද්ද? තමාගේ වසඟේ පවත්වන්න බැරිකම. නමුත් අපිට පේන්නේ වසඟේ පවත්වන්න පුළුවන් වගේ. ආන් එක විපල්ලාසය. එතකොට මේ විපල්ලාසයේ දුර් වෙන්න පටන් ගත්තාම තමයි දිට්ටි විසුද්ධි කියන්නේ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දීලා තියෙනවා. ඒක තැනක උන්වහන්සේ පෙන්වා දීලා තියෙනවා සෝතාපන්න සූත්‍රය කියන තැන. උන්වහන්සේගෙන් අහන භික්ෂුවක් සෝතාපන්න වෙන්නේ කොහොමද කියලා. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි, යමෙක් ඇස අනිත්‍ය වශයෙන් දකීද, ඇහැට පේන රූප අනිත්‍ය වශයෙන් දකීද, ඇසේ විඥානේ අනිත්‍ය වශයෙන් දකීද, ඇසේ ස්පර්ශේ අනිත්‍ය වශයෙන් දකීද, ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප දුක් උපේක්ෂා වේදනා අනිත්‍ය වශයෙන් දකීද, රූප සංඥාව අනිත්‍ය වශයෙන් දකීද, ඒ සම්බන්ධයෙන් ඇතිවන චේතනා අනිත්‍ය වශයෙන් දකීද, එතන මමේ මාගේ ආත්මය කියලා දැන් නොදකීද? සෝතාපන්නයි කියනවා. එහෙනම් මේ සම්පූර්ණ මේ මාර්ග ප්‍රතිපදා විවෘත වෙන්නේ අනිත්‍යයි, නිට්ට නෑ, වෙනස් වෙනවා. ඒකේ තියෙනවා අනිච්ඡං විපරිණාම, අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. අනිත්‍යයි දුකයි වෙනස් වෙන ධර්මතාවෙන් යුක්තයි. ආන් ඒක නේතම් මම මාගේ මම නොවේමි. නේසු අමස්මි අනේතම් මම මාගේ නොවේ. නේසු අමස්මි මම නොවේමි. නේසෝ මේ අත්තාති මේ මාගේ වසගේ පවත්වන්න පුළුවන් දෙයක් නොවේ කියලා. ඒ විදිහට තමන්ට ප්‍රකට වුණාම දෘෂ්ටිය පිරිසිදු වෙන්න ගන්නවා. ප්‍රකට වුණාම මොකද්ද වැඩෙන්නේ? එතකොට ප්‍රඥාව. මොකද්ද වැඩෙන්නේ? ආන්න ඒකට පඤ්ඤා කතා කියන්නේ. අපි මෙතෙක් කල් මහමෙවුනාමේ වැඩසටහන් වල කළේ ওই දස කතා. සීලය ගැන කතා කළා අපි. එතකොට නොවැළී සිටීමේ දේවල් ගැන අපි කතා කළා. උපන්න විරියාරම්භ දේවල් කතා කළා. ඊළඟට සමාධිය ගැන කතා කළා. ප්‍රඥාව ගැන නොඒකාග්‍රමේ ප්‍රඥා කතා තමයි සංගුතනිකය පුරා තියෙන්නේ. අංගුතරනිකය පුරා තියෙනවා. මජ්ක්‍ධිමනිකය පුරා විස්තර වෙනවා ප්‍රඥා කතා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ අසුභ වශයෙන් බලන්න කියනවා මේ ජීවිතය ගැන. දැන් ඒ කාලේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කාලේ භික්ෂුන් වහන්සේලා පැවිදි කළාම අද වුණත් බලන්න පැවිදි කරන අවස්ථාවේදී දෙන මූල කමඨහන මොකද්ද? අසුභ. කේසා, ලෝමා, නඛා, දන්ත, තචු මේවන්නේ අපි කමඨහන්ට දෙන්නේ මූල කමඨහන. පැවිදි ජීවිතේ සම්පූර්ණයෙන්ම පටන් ගන්න තියෙන අසුභ භාවනාවෙන් ඒක දෙන්නේ. අයි ඒක තමයි විරාග භාවනාව. අසුභ භාවනන් තමයි එක්කිනේ ඉක්මනට නොවැල්ම ඇති වෙන්නේ. එතන තමයි ඉක්මනට මඟ වැඩෙන්නේ. ඒකයි අසුභ භාවනට විරාග භාවනාව කියන්නේ. ඒක බුද්ධ කාලේ විතරයි තියෙන්නේ. බුද්ධ කාලේ විතරයි ඔක්කොම තියෙන්නේ. බුද්ධ කාලේ නැති වෙගෙන යනකොට බුද්ධ කාලේ තමයි මේ මිනිස්සු මරුණාම ගිහින් අමුසොන් වලට දැම්මේ.
බුද්ධ කාලේ තමයි මේ මේ අමසොන් වලට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගත්තේ. දැන් එහෙමද? දැන් මිනි පෙටි දැක්කම අපිටත් ගිහිල්ලා පුදියන් හිතෙනවා. හරි සනීපෙට මල්කොණ වැතිරී සිටින අපූර්ව සුවඳහමන මල් ගුලාවක් මැද. ඒ දැක්කද මේ මේ කාලයා ගියවෙමෙන් වෙන දේවල්. එතකොට ඒ වැහින්නේ මොකද්ද? අසුභ සංඥාව වැහින්නේ. වැහින්නේ අසුභ සංඥාව. ඒ නිසා බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැවිද්ද පටන් ගන්න කියන්නේ අසුභින්. අසුභ සංඥාවෙන් පටන් ගන්න කියන්නේ. ඉතින් මේ කාලේ අසුභ භාවනා කටිට කරගන්න බෑ. හරියකට මෛත්‍රී භාවනාව කරගන්න බෑ. මේ මෛත්‍රී භාවනාව කර කර ඉන්නවා. මට හොඳට මතකයි දවසක් අපි උන්නේ භාවනා කරන්න ගිහිලා භාවනා ආයතන එකේ භාවනා කර කර ඉන්නවා. ඉන්නකොට උපාසකයෝ භාවනා කරන ඉතින් අපිත් ඉන්න භාවනා කරලා එක හඳු කෙනෙක් එක සුද්ධෙක් බෙල්ල කඩාගෙන වැටලා ගොර වුණා. තව සුද්ධෙක් තම හඳු කෙනෙකුට පෙන්නුව මේක. මමත් සක්මන් කර කර හිටියේ ඒ හඳු මටත් කතා කළා. මමත් සක්මනේ ගිහිල්ලා මාත් බැලුවා. මේ මං හිනා වුණේ හයියෙන් අර හඳු හිනා වුණා. ආ සුද්ධෙන් නෙමෙයි නිකන් මහත්තයෙක් මං. හරි ඒ මහත්තයාට බිල්ලලකලන් ගොරව ගොරව හිටියේ. ඇහැරුණා යාට හිනා වුණේ කියලා. මේ නැගිට නේද? නැගිටලා දෙදරන්ඩ ඒ තොපි හිනා වින්දද මෙහි ආවේ කියලා. අපි දුවල ගිහලා කුටි ඇස්සට ගිහලා හැංගුණා. මේ භාවනා කරගෙන හිටියා. මේ ගිනි කන්ද පිපුරුවා වගේ හොයාගන්න බෑ. ඒ මොකද්ද මේ වෙන්නේ? එහෙම තමයි. එතකොට ඒ තීරුම් ගන්න ඕනේ මේ අනුසය ප්‍රහාණය කිරීම පිණිස මේ සප්ත විසුද්ධිය තුළ ඔන්න පළවෙනි විසුද්ධිය සීල විසුද්ධිය ඇති කර ගන්නවා. ඊට පස්සේ චිත්ත විසුද්ධිය. එතන ඉඳලා අමාරු දිගටම. දිට්ඨි විසුද්ධිය හරිය අමාරු එකක්. ඒ දිට්ඨි විසුද්ධිය ඇති කරගෙන ඊට පස්සේ කාංකා විතර විසුද්ධිය. කාංකා විතර ගැන සැක දුරු කරන්න ඕනේ. මොකද සැක දුරු කරන්න ඕනේ? අතීතය ගැන සැක දුරු කරන්න ඕනේ. අනාගතය ගැන සැක දුරු කරන්න ඕනේ. වර්තමානයේ ගැන සැක දුරු කරන්න ඕනේ. ආන් එකට තමයි ආ පටිච්ච සමුප්පාදි වඩන්න තියෙන්නේ. ඊට පස්සේ ආ පටිච්ච සමුප්පාදින් තමයි සැක දුරු කරන්න තියෙන්නේ. ඇයි පටිච්ච සමුප්පාදේ විස්තර කරනවා? බුදුරජාන් වහන්සේගේ ධර්මය අපි උගන්ලා තියෙනවා ඥාන ගැන. එක එක්කෙනාට චතුචත්තාලීස ඥාන අපි උගන්ලා තියෙන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා වර්තමානයේ කවුරු හරි කෙනෙක් ජරා ඉපදුනා නම් ඉපදුනේ කොහොමද? දැන් අපි ඉපදිච්ච නිසා මැරෙනවා නේ. මැරෙන ඉපදිච්ච නිසානේ. එතකොට කුමක් නිසාද මැරෙන? ඉපදිච්ච නිසා. ජාතිපච්චා ජරා මරණන්ත ඥාන. දැන් එතකොට මේ පටිච්ච කියලා කියන්නේ පටිච්ච කියන වචනේ තේරුම පටිච්ච කියන වචනේ තේරුම ප්‍රත්‍ය. ප්‍රත්‍ය කියන්නේ උපකාර වන දේ. නිසා කියන එක. පටිච්ච කියන්නේ පටිය නෙමෙයි. හොඳ මතක තියාගන්න. ඉනේ බඳින පටියට කියනම නෙමෙයි. ඉනේ බඳින පටියට පාලියෙන් වචනයක් තියෙනවා. ඒකට කියන්නේ කාය බන්ධන. ඉනේ බඳින පටියට කියන්නේ කාය බන්ධන. බැඳිනවාට පාලියෙන් වචනයක් තියෙනවා. ඒකට කියන්නේ පටි මුංචති. පටිච්ච කියලා කියන්නේ දැන් මම ඇහුවා මේ සමහරලා මේ කියන අපි පටිච්ච වෙනවා පටිච්ච වෙනවා එහෙම වැරදි වචනයක්. අඹ දරුවන්ට පටිච්ච වෙනවා කීකී කතා කරනවා වැරදි වචනයක්. පටිච්චිනක තේරුම නිසා හේතුයෙන් උපකාරයෙන් ඒකට ජරා මරණ තියෙන්නේ ජාතිය නිසා. එතකොට ජාති පච්චයා ජරා මරණ ඒ උපකාරයේ ඉපදීම නිසා ජාතිය ප්‍රත්‍යකොට තමයි ලැබෙන්නේ. ඒක ජාතින් පටිච්ච ජාතිය නිසා ජාතිය හේතුවෙන්. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ජරා මරණ තියෙන්නේ කෙනෙකුට හොඳට ප්‍රකට වුණා කියමු. ජරා මරණ තියෙන්නේ ඉපදීම නිසා. ඔන්න වැටහීම. වැටහීමනේ තමයි ඥාන කියන්නේ. එතන යා කල්පනා කරනවා අතීතී මං කොහොමද උපන්නේ? අතීතම්පි ජාතිපච්චා ජරා මරණන්ත ඥානං. අතීතයේ ඉපදීම නිසා ජරා මරණ ඇති වුණේ කියලා වැටහීම ඇති වෙනවා.
අනාගතේ මාට කොහොමද මං ජරා මරණපත් වෙන්නේ? අනාගතම්පි ජාතිපත්‍ය ජරා මරණම්පි ඥානං. අනාගතේත් ඉපදීම නිසා ජරා මරණ ඇති වෙන්නේ කියලා ඥානෙ. ආන් ඒ විදිහට අතීතයේට වර්තමානින් ලබා ගන්න දිට්ඨි විසුද්ධිය. දැන් වර්තමානින් තමයි පටිච්චසමුප්පාදේ ස්කන්ධ ධාතු ආයතන නෝනේ මෙනෙහි කර කර මෙනෙහි කර කර මේක හේතුඵල ධර්මයෙන් යුක්ත එකක්. මේ සියල්ල අනිත්‍යයි. අනිච්ච නෙමේ. ඉච්ඡ කියලා වචනයක් තියෙනවා. ඉච්ඡ කියන්නේ ආසාව. න ඉච්ච අනිච්ච. ඒකට අනිච්ච කියලා කියන්නේ ආශා කරනදී ආශා නොකිරීමට. අනිත්‍ය කියන්නේ ආශා කරනදී නැති වුණා කියන එක නෙමෙයි. හටගත්තු දේ නැති වුණා. ඒක සංස්කාරයන්ගේ ලක්ෂණය. අනිත්‍ය කියන්නේ සංස්කාරයන්ගේ ලක්ෂණය. සංස්කාරයන්ගේ තියෙන ලක්ෂණය මොනවද? උපාදෝ පඤ්ඤායති. හට ගැනීම ප්‍රකටයි. පැනවෙනවා. හට ගැනීම ගැන කතා කරන්න පුළුවන්. වායෝ පඤ්ඤායති. නැසී යමක් ගැන කතා කරන්න පුළුවන්. තිතස් සංයතත්තම් පඤ්ඤායති. පවතිනදී වෙනස් වීමින් පවතින දියක් ගැන කතා කරන්න පුළුවන්. ඒක තමයි අනිත්‍ය වෙන්නේ. එතකොට මේ අනිත්‍ය ස්වභාවය නිසා දුක ඇති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අනිත්‍ය මේ ඒ අනිත්‍ය දුකයි අනාත්මයි කියන එකයි සමහරු පටලෝ ගන්නවා ආස්වාදයේ ආදීනව කියන එකට. ආස්වාදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සැපසුබ්නස. අපිට තියෙනවා නම් ඇහැෙන් රූපයක් දැකලා සතුටක් හට ගන්නවා නම් ඒක මොකද්ද? ආස්වාදී. ආස්වාදී ගැන කතා කරොත් ඉතින් කතා කරන්නේ ආදීනව. ආදීන මොකද්ද? ඒ සොම්නස අනිච්චං දුක්ඛං විපරිණාමං. ඒක අනිත්‍ය වෙලා යනවා, දුකටපත් වෙනවා, විපරිණාමයටපත් වෙනවා. ඒක තමයි ඒක ආදීනව. නිස්සරණය මොකද්ද? ඒක ඇරී තියෙන අල්ම නැතිවීම. නිස්සරණය. එතකොට දැන් ඒ ඔක්කොම මේකට දිට්ඨි විසුද්ධියට එන්න ඕනේ. එතකොට මේ කාංකා විතරණ විසුද්ධි. කාංකා විතරණ විසුද්ධිය කරන්නේ අර අතීත අනාගත වර්තමාන දේශනාවේ තියෙන අතීත අනාගතේ ණයන් නීති කියලා තියෙනවා. අතීතේට අනාගතේට ණය පවනවනවා. පටිච්චසමුප්පාද ගැන ගත්තට පස්සේ දිට්ඨි විසුද්ධිය ලබාගත්තු කෙනා කාංකා විතරණ විසුද්ධියට පුරුදු වෙනවා. ඒ කාංකා විතරණ කියලා කියන්නේ නැති කිරීම. කාංකා කියන්නේ සැක. සැක නැති කිරීමෙන් දැනුම පිරිසිදු වීම. කාංකා විතරණ විසුද්ධිය කියන්නේ. එතකොට ඒක අතීතයේ පිළිබඳ යාට සැක නැති වෙනවා. පටිච්චසමුප්පාද එකක් 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 ගානේ හේතු ප්‍රත්‍ය ධර්මයන් නෝණෙන් ගෙමතෙන්ට අපි ඔක්කොම කියලා දීලා තියෙනවා. අනාගතය ගැන තියෙන සැක නැති වෙනවා. පටිච්චසමුප්පාද ගැන එකක් 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 නෝණෙන් ගෙමසීමෙන්. වර්තමානයේ ගැන සැක නැති වෙනවා. පටිච්චසමුප්පාද ගැන හරියට මෙනෙහි කිරීමෙන්. කාංකා විතරණ විසුද්ධිය එනකොටම ඕං හට ගන්නව උපක්ලේශ. ඒ සැක නැති වෙනකොටම ඇති වෙනවා හිතට ප්‍රීතිය. ඔන්න ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනකොට එයාගේ හිතේ තියෙන්න ඕනේ බේස් එක. මොකද්ද බේස් එක? මේ හැම එකක්ම අනිත්‍යයි කියලා. මේ හැම එකක්ම කය ධම්මං නැසී යන ස්වභාවයෙන් යුක්තයි. මේ හැම එකක්ම වය ධම්මං වෙනසී යන ස්වභාවයෙන් යුක්තයි. හැම එකක්ම විරාග ධම්මං මේ හැම එකක්ම නොවැල්ම ඇති කරගත් ස්වභාවයෙන් යුක්තයි. නිරෝධ ධම්මං හැම එකක්ම අල්ම නිරුද්ධ කරගත් ස්වභාවයෙන් යුක්තයි. මේ කිසිවක් නේතම් මම මගේ නොවේ. නේසු හමස්මි මම නොවේමි. නමේසු අත්තාති මාගේ ආත්මෙ නෙමේ. මෙතනට එන්න බෑ දිට්ඨි විසුද්ධි නැතුව. දිට්ඨි විසුද්ධි නැතුව මෙතනට එන්න බෑ. දිට්ඨි විසුද්ධියෙන් තමයි අනිත්‍යදේ අනිත්‍යයි කියලා අවබෝධය ඇති කරගන්නේ. දුක්දේ දුකයි කියලා අවබෝධය ඇති කරගන්නේ. අනාත්මදී අනාත්මයි කියලා අවබෝධය ඇති කරගන්නේ. ඒක තමයි උදව් වෙන්නේ අතීත අනාගතේ වර්තමානට සැක නැති කරගන්න. ඊට පස්සේ ආද බේස් එක තියෙනවා. ඔන්න ඊට පස්සේ තමයි මුලාවටපත් වෙන කරුණු එන්න ගන්නේ. දැන් ප්‍රඥාව නැතිවුණොත් ඉවරයි. අරගෙන තමයි ප්‍රඥාව හදන්නේ. ප්‍රඥාව නැතිවුණොත් ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ?
මේ කංකා විතරේ මේ සුද්ධියෙන් ඔන්න දැන් ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙලා ඔන්න හට ගන්නවා මොනවාද උපක්ලේශ. ප්‍රීතිය ඇති ගන්නවා ආලෝකයෙන්ද ගන්නවා. ඒ කියන්නේ දැන් ඔන්න ආලෝකය ඇවිල්ලා සාමාන්‍ය සමාධියේ තාලෝකය ඇති වෙනවා. මට ඒක නායකාරු කෙනෙක් කිව්වා උන්වහන්සේට ආලෝකය ඇති වෙච්ච ඇති. උන්වහන්සේ බොහොම ගුණසම්පන්න නායකාරණමක්. උන්වහන්සේ කාලයක් භාවනා කළා දැන් දිවා රාත්‍රී පේන්නේ නැහැ කියන වෙනසක් නැහැ කියනවා. දවසක් උන්වහන්සේ දැන් පේන්නේ හොඳට දවල් වගේ. ඔන්න රෑ නැගිට්ට හොඳට පේනවා. උන්වහන්සේට කැසිකිලිට යන ඕන වුණා. උන්වහන්සේ කැසිකිලි කරද්දී එකපාරට හුණෙක් ඇඟට වැටුණා. වැටිච්චකම හිත ගැස්සුණා. අන්ධකාර වෙලා ගියා කිව්වා. සමාධිය බිඳුණා. ඊට පස්සේ අත ගගා ඇවිල්ලා තියෙනවා. ආලෝකෙ නැති වුණා. සමහර දැන් මේ කියන එක එහෙම ශනිකින් බිඳින්නේ නැහැ. දැන් මේ කියන ආලෝකෙ බිඳින්නේ නැහැ. අයර ධානයෙන් හොඳට පුරුදු වෙච්ච ආලෝකයක් නෙමේ තියෙන්නේ. දැන් ඉදින ධානයේ විදර්ශනානේ මේක ධානයෙන් එන ආලෝකෙ නෙමෙයි. මේක විදර්ශන ආලෝකෙ. ඒ කියන්නේ මොකද්ද? දිට්ඨි විසුද්ධියෙන් කාංකා විතරන විසුද්ධියෙන් පස්සේ ඇති වෙන ආලෝකේ. ඒ ආලෝකේ ආවට පස්සේ සමහරුන්ට පේන්න ගන්නවා ඒකේ කේවා. දෙව්රැවිල්ල වඳිනවා. බ්‍රාහ්මෝවි ඇවිල්ල වඳිනවා. ඇයි හිතේ මාන්නේ දිනවනේ මාන්නේට ගැලපිනවා පේන්න ගන්නවා. ඊට පස්සේ ඈතින් ඉඳලා මල් මාලා ඉහෙල දානවා. අපිගේම ඊට පස්සේ ඔන්න දැන් මෙයාට හිතෙනවා ගල්ලපු කෑවේ නැහැ. ඔන්න ගල්ලපු ගෙනල්ලා. ඔන්න හිතෙනවා හිත දානෙට පිටු තිබුණොත් හොඳයි. මෙන්න පිටු ඇවිල්ලා. දැන් එතකොට හිතනවා දැන් හරි බඟී දේවල් හිතින් දෙවිවරු දැකලා දැන් මට සම්පාදනය කරන්න. මාන්‍යාපකම මාර්ගය අනිපැත්ත ඇරිනවා. ඊට පස්සේ ඔන්න ඕපාස ඒ ආලෝකය ආවට පස්සේ එහෙම මුලා වෙනවා. සමහරු ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වුණාට පස්සේ ඉතින් දැන් හොයාගන්නම බැහැ මෙයාට මේක කෙලෙස් සහිතයි කියලා. කෙලෙස් නැසලනේ. අදිමොක්ක ඇති වෙනවා. ඊළඟට අදිෂ්ඨාන කරපු කාරණේ හොඳට හිත පවත්වා ගන්න පුළුවන්. ඊළඟට එයාට ඇති වුණා එයා හිතනවා ඒ කාන්තේම සත්‍ය තමයි මේ ධර්මයේ. බුදුරජාන් වහන්සේ ඒකාන්තව මේ ධර්මයේ පැහැදිලි දෙපෙන්නවා කියලා කඳුළු කඩා හැලෙනවා. අනේ මට මේ සන්තෝෂයි. මම මේ මාර්ගයේ ප්‍රතිපදයෙන් මම මේ කරගත්තා මං කරගත්තා කරගත්තා කියනවා. බැලුවම කෙරිච්ච දෙයක් නැහැ. මං කරගත්තා කියනවා. ඔතනින් පයින් එක මේ කාලේ හිතන්න බැරි තරම් අමාරුයි. ඒ උපක්ලේශය එන්න ගන්නවා. ඊරස දැන් මෙයා හිතන දැන් මෙයාට උපක්ලේශ එන එකට සැක ඇති වෙනවා. දැන් මෙයා උපක්ලේශ දකින දන්නේ නැහැ. මෙයා හිතන්නේ මෙයා ඵලයටපත් වුණා කියලා. ඊට පස්සේ මෙයා අදිෂ්ඨාන කරනවා මට මේ සැක රහිත වෙන්න මට මේක පෙන්වුම් කරන්න කියලා. ඔන්න අච්චු අකුරුලින් පෙන්වනවා අනාගාමි. මං කියන වෙච්ච දේවල් මං දන්න කාලේ වෙච්ච දේවල් ආයේ ඔලීසි කෙනෙකුට පුළුවන් ද සුද්ධ කරන්න බෑ. ඊරවත් යා කියනවා හරි අදිෂ්ඨාන කරනවා මට දැන් පෙන්වන්න මගපල්ලාභී කියනවා. එයාගේ හිත පැහැදිච්ච ස්වාමීන් වහන්සේ පෙන්වම් කරනවා. ඊටවස යා හිතින් පෙන් අහනවා දැන් මට කියන්න මට මේ දැන් මේ වෙද්දී කී දෙනෙක් මගපල්ලාභීන් ඉන්නවද? 720යි. ඔන්න පෙන්වම් කරනවා. යොක්කම උපක්ලේශ. මෙයා ගන්නවා ඒකාන්තයෙන් සත්‍යය කියලා. ආයි බීරන්න බෑ. ඊට පස්සේ ඔහොම වෙලා දැන් මෙයාට හරි අනුකම්පාවක් ඇතිවෙන අනිත්‍යය ගැන. අනේ මන්නම් සංසාරයෙන් එතෙර වුණා මේ පිරිස අහෝ මේ ඉගෙනගෙන ඉගෙන ඔහේ පන්තිවල ඔහේ ඉගෙනගෙන යනවා. ඇයි මේ වීරයක් කළ මේක කරගන්න බැරි? දැන් දැන් මාගේ වැරදුනා. එදැම් මියා පුහුණු වෙන්න ඕනේ වෙලාවට මේක අනිත් දැන් යා පිහිටන්න ඕනේ මොකේද? දිට්ඨි විසුද්ධියේ
කාංකා විතරන විසුද්ධියේ පිහිටලා තමයි මේක විසඳ ගන්න තියෙන්නේ. කොහොමද මේ පිහිටන්නේ? එයා ඒ දිට්ඨි විසුද්ධිය යන් අවබෝධයකින්ද, සැක ප්‍රහාණය කළ යන් අවබෝධයකින්ද, එතන ඉඳලා අර මේ විදර්ශනාව, මේ ඒ කියන්නේ මේක ක්ෂය වෙලා යන ස්වභාවයෙන් යුක්තයි, නැසී යන ස්වභාවයෙන් යුක්තයි, ඇල්ම නොකළ යුතුයි, මේ කෙරෙහි තෘෂ්ණාව දුරු කළ යුතුයි, මේ මම නොවේ, මේ මගේ නොවේ, මේ මගේ නොවේ, මේ මම නොවේ, මගේ තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියලා මේකක මේ කෙරෙහි තියෙන ඇල්ම දුරු කරන්න ඕනේ. ඇල්ම දුරු කළොත් මෙයාට ටික මේ පැහැදිලිව කෙලෙස් පේන්න ගන්නවා. දුරු කළේ නැත්නම් මේකේ මුලා වෙනවා. මේ කාලේ මං හිතන්නේ මෙතනින් එහාට ලේසි කෙනෙක් යයි කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඔන්න මෙයා මේ විදිහට ආදිෂ්ඨාන කරනවා. මෙයාට පැහැදිලි, දැන් මෙයාට භාවනා කරගෙන ඉන්න ඇඟේ ප්‍රති අමාරුවක් නැහැ. දැන් පුළුවන් පැය ගාණක් වුණත් මෙයාට සක්මන් කරන්න. ආදිෂ්ඨාන කළා වාඩි වුණාම දැන් අපි කිව්ව පැය තුනක් ආදිෂ්ඨාන කළා වාඩි නැහැ, පැය තුන අපූර්වට ඉන්නවා. ඊළඟට ඔන්න සැතපෙන්න ඇඳට ගිහිල්ලා දැන් අපි ගත්තොත් 3:10 මාරා වෙලාව 4:00ට මම නැගිටිනකොට අදිෂ්ඨාන කළා සැතපේනවා. ඇහැරලා ඔලුස බැලුවම 4:00. දැන් හිතන්නේ මොකද්ද? දැන් හරි, දැන් මට ගානට මේ මාර්ගයේ ප්‍රතිපදා වැඩ කරනවා. මඟ අවුල්. අන්න ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් එයාට අනුබල ලැබෙන්න ඕනේ. එයාට ಗುಣ පිළිලා තියෙන්න ඕනේ නිකලස් වීම පිණිස. ಗುಣධර්ම කෙලෙහි ಗುಣ, ඉවසීම, දයාව, කරුණාව. දැන් තමයි උදව් වෙන යාට අල්පේච්ඡතාවේ. දැන් අල්පේච්ඡ බව පිළිබඳ කතාව දැන් උදව් වෙනවා. ලද දෙයින් සතුටියෙන් පිළිබඳ කතාව දැන් උදව් වෙනවා. අසංසාරික කතාව දැන් උදව් වෙනවා. වීර්යාරම්භ කතාව දැන් උදව් වෙනවා. මෙතනදී වැරදිච්ච ගමන් මට එක කෙනෙක් හම්බුනේ, වගේ රහත් කියලා හිතන් ඉන්නවා. ඒ කෙලෙස් අවුලක පැටළුණා. පැටුණට පස්සේ මං ඒ හාදුරන්ට කිව්වා, ස්වාමීනි දැන්වත් තේරෙනවද මේක? නෑ මං නිකලෙස්. ඒක මගේ උඩුහිතේ ප්‍රශ්නයක්, යටිහිතේ නෙමෙයි කිව්වා. උඩුහිත කියන එක භවගාමී එකක් නෙමෙයි, මේ දැන් කතා කරන එකක්. යටිහිත නිකලෙස් වෙලා තියෙනවා කිව්වා. ඕන තරම් උත්තර තියෙනවා. ඉතින් මම මේ වගේ යෝගින් 100 ගාණක් ඇසුරු කරපු කෙනෙක්. එතකොට මගේ ගැන පම්පෝරි කියන්නේ කිව්වා නෙමෙයි, මම මේ ඇත්ත කිව්වේ නැද්ද? මේක හොයාගන්න බෑනේ. ඒකනේ මේ කියන්නේ. නැත්තම් මම වේලාසනේ කියන්නේ බෑ මෙව්වා. එතකොට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති වුණොත් එයා ආලෝකයෙන් ඔබ්බට යනවා. ආලෝකයෙන් ඔබ්බට යන්නේ කොහොමද? ආලෝකයේ කෙරෙහි හිත පිහිටුවා ගන්නේ. හිත නොපිහිටන්නේ කොහොමද? ඒක ක්ෂේවී යන දෙයක් කියලා දන්නවා, නැසී යන දෙයක් කියලා දන්නවා, ඒකේ ඇල්ම දුරු කරගත යුතුයි කියලා දන්නවා, ඒකේ ඇල්ම නිරුද්ධ කළ යුතුයි කියලා දන්නවා. ආලෝකය මම මගේ නොවේ කියලා දන්නවා, මම නොවේ කියලා දන්නවා, ඒක තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියලා දන්නවා, තමාගේ ආත්මය නොවේ කියලා දන්නවා. එතකොට එයා දන්නවා ඒක මේ ධර්ම මාර්ගයේ යෑම තුල හටගත් එකක් නිසා මගේ නෙමෙයි. වීරිය ධර්ම මාර්ගයේ තුල යෑම නිසා පුරුද්දෙන් හටගත් එකක් මිසක් මගේ නෙවෙයි. සිහිය ධර්ම මාර්ගය තුල නිරන්තරයෙන් යෙදීම නිසා හටගත් එකක් මිසක් මගේ නෙවෙයි. එහෙනම් එයාට ප්‍රකට වෙන්න ඕනේ මොකද්ද? මේක මාර්ගයේ අංගයක් මිසක් මේක මම මාගේ කියලා එකක් නෙමෙයි කියලායි. ආන් එහෙම ප්‍රකට වුණාට පස්සේ ඔන්න ප්‍රතිපදාව පිරිසිදු වෙනවා. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. පටිපදා ඥාන දර්ශන විසුද්ධියට එනකොට තමයි ඒ කෙනාට තමන්ගේ කෙලෙස් හඳුනගන්න පුළුවන් වෙන්නේ. පටිපදා ඥාන දර්ශන විසුද්ධියට එනකන් කෙලෙස් හඳුනගන්න බෑ. කෙලෙස් හඳුනගන්න පුළුවන් වෙන්නේ. ඒ කෙලෙස් හඳුනාගත්තාම බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්වා දීලා තියෙනවා. හිමාල මුදුනට වෙන්න කඳු වලින් වට වෙලා හුලගෙන් කැළඹෙන්නේ නැති විලක් තියෙනවා.
දැන් මේ හුලඟෙන් කැළඹෙන නිසානේ මේ ජලය රැලිනම් වන්නේ. හුලඟෙන් කැළඹෙන්නේ නැති විලක් තියෙනවා. මේ හුලඟෙන් කැළඹෙන්නේ නැති විල ළඟට ඇස්පේන පුරුෂයෙක් යනවා. ඇස්පේන පුරුෂයෙක් හුලඟෙන් කැළඹෙන්නේ නැති විල ළඟට ගිහිල්ලා බලනවා විල දිහා. බැලුවාම පේනවා මේ විලේ හුලඟෙන් කැළඹිලා නැති නිසා, හිමාල මුදුනේ තියෙන විල නිසා යට පේනවා, පතුල පේනවා. එතකොට මේක ඇතුලේ යම් මාළු ඉන්නවනම් ඒ මාළු පේනවා. යම් බෙල්ලු ඉන්නවනම් ඒවා පේනවා. ගල් කැට තියෙනවනම් ඒක පේනවා. පැහැදිලිව පේනවා වීදුරුවෙන් බලනවා වගේ. හොඳට පේනවා. ඒ වගේ මෙයාට තමන්ගේ සිතේ ස්වභාවය පේන්න ගන්නවා. පේන්න ගන්නවා සිත ඇලෙන තැන්. රාග අනුසය පේන්න ගන්නවා. පටිගණුසී පේන්න ගන්නවා. අනුසී කියලා කියන්නේ හිතේ නිදිගත් කෙලෙස්, හිතේ ඇතුලේ සැඟවි වැඩ කරන කෙලෙස් පේන්න ගන්නවා. අර පෑදිච්ච විලක සැඟවිච්ච දෙයක් නැහැ. කොයි පැත්තෙන් ගත්තත් විල ඇතුලේ හොඳට පේනවා. ආන් ඒ වගේ සිතේ සැඟවිච්ච දෙයක් නැතුව හිතේ සැබෑ ස්වභාවය පේන්න ගන්නවා. කෙලෙසුන්ගේ ස්වභාවය පේන්න ගන්නවා. ආන් එතකොට ඒ වට නොවැළෙන්න හිත පුරුදු කරනවා අර අනිත්‍ය භාවනාවෙන්ම. දැන් ප්‍රතිපදාව අහුවෙලා, දැන් මාර්ගයට වැටිලා, දැන් ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වඩන අය. දැන් එහෙම වඩනකොට දැන් ඔන්න මෙයාගේ දුර වෙන්නේ මොනවද? අනිත්‍ය ගැන තිබිච්ච නිත්‍ය සංඥාව දුර වෙනවා. අසුභය ගැන තිබිච්ච සුභ සංඥාව දුර වෙනවා. දුක ගැන තිබිච්ච සැප සංඥාව දුර වෙනවා. අනාත්ම දේ ගැන තමාගේ වශයෙන් පවත්වනවා කියන සංඥාව දුර වෙනවා. ඒක තමයි දුර වෙන්න පටන් ගන්නෙ. දුර වෙනකොට අවිද්‍යාව තමයි දුර වෙන්නේ. අවිද්‍යාව දුර වෙනකොට මේක දුකයි කියලා අනිත්‍ය ප්‍රකට වෙනවනේ. දැන් නිත්‍ය සංඥාව නැත්තම් අනිත්‍යනේ තියෙන්නේ. සුඛ සංඥාව නැත්තම් දුකනේ තියෙන්නේ. සුභ සංඥාව නැත්තම් අසුභේනේ තියෙන්නේ. ආත්ම සංඥාව නැත්තම් අනාත්මනේ තියෙන්නේ. අනේක ප්‍රකට වෙන්න මෙයාට මේක පේනවා මහා ගින්නක් වගේ. මේ නොවැළිය යුතු තැනක් වගේ, භයානක තැනක් වගේ. මේක පැනල යන්න ඕනේ කියලා මෙයාට අනේ එතකොටයි පේන්න ගන්නේ. දැන් හිත කලබල නැහැනේ. ඒ දැන් උපක්ලේශයන්ගෙන් බැටකන්නෙත් නෑනේ. හිත සාන්තනේ. අන්න ටික 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 මෙයාගේ හිත මේ සංස්කාරයන්ගෙන් බැහැර වෙලා හොඳට පැහැදිලිව පේන්න ගත්තාම ඥාන දර්ශනේ විසුද්ධියට එනකොට මෙයාගේ හිත මේ සංස්කාරයන්. එතකොට මෙයා කල්පනා කරනවා, අනේ මේ සංස්කාරයන් නැත්තම් කොයිතරම් හොඳද. මේ අනිත්‍ය වෙලා යන, දුක් වෙලා යන, අනාත් වෙලා යන දේවල් නැත්තම් මොන තරම් හොඳද. අනේ මේවැයි හිත පිහිටන් නැත්තම් කොයි තරම් හොඳද කියලා හිතනකොට අර ඒ හිතේ අර විරාග සංඥාව වැඩි වෙනවා. විරාගා විමුච්චති. විරාග සංඥාව වැඩි වෙනකොට බුද්ධ දේශනාවේ තියෙනවා, අමතය ධාතුය චිත්තං උපසංහරති. අමා ධාතුවේ හිත පිහිටන්න පටන් ගන්නවා. හිත අසංකත වූ නිර්වාණ ධාතුවේ බැස ගන්නවා. අනුපාදා පරිනිර්වාණයටපත් වෙනවා. එහෙමයි බුදුරජාණන් වහන්සේ සප්තවිසුද්ධිය පෙන්නලා තියෙන්නේ. මම මේ බුද්ධ දේශනවල තියෙන දේවල් කිව්වේ. ඒ රටාව එහෙමයි බුද්ධ දේශනාව. මේක බලෙන් ගන්න බෑ. බලෙන් ගන්න ඉතින් එහෙනම් මාගේ නෙවෙයි, මම නෙවෙයි, මාගේ ආත්මෙ නෙවෙයි කියලා බලෙන් ගන්න පුළුවන්. එහෙනම් මාගේ මමය, මාගේ ආත්මෙ කියලා ගන්න ඉපේ. එහෙම ගන්න දෙයක් නැහැ. මේක බලෙන් ගන්න බෑ. අන්න ඒ විදිහටයි මේකේ තියෙන්නේ, ධර්මයේ විස්තර කරලා තියෙන්නේ. ඉතින් බලන්න මේ මොනතරම් මේ හිත ඇතුලේ මාර්ගයේ ප්‍රතිපදාව තුළ ඊට පස්සේ මොකද්ද වැඩ කරලා තියෙන්නේ? එහෙම ගිහිල්ලා නිවනට ගිය ගමන් මොකද්ද නැත්තේ? මිච්ඡා දිට්ඨි නැහැ, මිච්ඡා සංකප්ප නැහැ,
මිච්ඡා වාචානේ, මිච්ඡා කම්මන්තනේ, මිච්ඡා ජීවනේ, මිච්ඡා වායාමනේ, මිච්ඡා සතිනේ, මිච්ඡා සමාධිනේ, මිච්ඡා විමුක්තිනේ, මිච්ඡා විමුක්ති නාදසනේ. මොකද්ද තියෙන්නේ? සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා ඥාන, සම්මා විමුක්ති. ආන් ආපස්සට හැරෙන්නේ අකුප්පාමේ චේතුවෙමත කියලා ඔය රහතන් වහන්සේලා උදංගනන්නේ. රහතන් වහන්සේලා උදංගනන්නේ එතනදී තමයි. ආයි මගේ මේ චිත්ත විමුක්තිය මේ සිඳන බිඳන එකක් නෙමෙයි කියලායි. අසංකත ධාතුවේ හිත පිහිටියට පස්සේ සංකතය අසංකතය වෙනස දන්නවා. එතකන් මග්ගාමග්ග ඥාන දර්ශනයෙන් හරියට වෙනස් කර ගන්නකම් මේක අවුල තමයි. ඉතින් එතනට එන්න නම් කාංකා විතර නිසුද්ධිය ඕනේ. කාංකා විතර නිසුද්ධියට එන්න නම් දිට්ඨි විසුද්ධිය ඕනේ. දිට්ඨි විසුද්ධියෙන් නම් අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්, දුක් දේ දුක් වශයෙන්, අනාත්ම දේ අනාත්ම වශයෙන් දැක්ක යුතුයි. ඊළඟට මේ පටිච්ච සමුප්පාදේ ඒ ආකාරයට දැක්ක යුතුයි. ඊළඟ බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධ බලන්න කියලා තියෙනවා. අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්ම, බාහිර, හීන, ප්‍රනීත, දුර, ළඟ වශයෙන් 11 ආකාරයට බලන්න කියලා තියෙනවා. මේ විදිහට බලන්න ඕනේ. දැන් බලන්න, දැන් ඔබට මේක කියාගෙන ගියම තේරෙන්නේ නැති අපි හිතන තරම් ගන්න ලේසිද මේ කියපු එක? දැන් නැත්තම් මේ උපාසකම්මල මේ භාවනා පන්තිය තියෙන අසුළු කාලයක් යන මොනවා අදිෂ්ඨාන කරනවා, මේ ප්‍රථම ඵලයට පත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා කියනවා, ඵලයට පත් වෙනවා ස්වාමීන් වහන්සේ කියනවා. උනායි ටික කාලයක් ගිලා කියනවා දෙවෙනි ඵලයට පත් වෙනවා, ඵලයට පත් වෙනවා කියනවා. අන්තිමට හැල්ලුවෙන්නේ මොකද්ද? බුදුරජාන් වහන්සේගේ ප්‍රතිපදාවනේ. මම දැනුවත් ප්‍රතිපදාව හැල්ලු කළා නැහැ, හැල්ලු කරන්නේත් නැහැ. ආන් ඒකයි. ඒකයි මේකේ තියෙන අන්තිමට ගියායි ඊට පස්සේ බුදු සරණෙන් වැඩක් නැහැ. අන්තිමට කියයි මේකේ බුදු සර මේකේ තියෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ඒකෝගේ තමන්ගේ බුද්ධේ සරණ යන්න තියෙන කියයි. ඒකෝ කියයි භවයෙන් නිදහස් වෙන එකේ බුදු සරණ කියයි. මොන මොන හරි අර්ථ දෙන්න ගනි මිනිස්සු පැටලි පැටලි යයි. බොරදියේ කැළඹි කැළඹි යයි. පෑදිදී නන් නෙමෙයි බොරදියමයි. ආන් ඒකයි පින්වත්නි අපි මේ කිව්වේ අර විස්තර කර 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 ඉුවේ එකයි. මේක මේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕන නිසා. ඉතින් මේ සාමාන්‍යයෙන් ඔය කොළු ගැටව ධර්මය ඉගෙන ගන්න ඇවිල්ලා ටික දවසක් ගිහිල්ලා ආවේගයකටපත් වෙලා බලෙන් මගපල ගන්න. එහෙම මුලා වෙන්න නම් හරි ලේසි. මුලා වෙච්ච අය මට කෙලවරක් නැතුව හම්බ වෙලා තියෙනවා. මං එකපාරක් මම ගියා අපි ආනන්දමයිති හම්බෙන්න. ගියලා ඇහුවා ස්වාමීනි මේ ලංකාවේ රහතන් වහන්සේලා ඉන්නවාද? ඉන්නවා කිව්වා. කොයිද? ඔක්කම් පිටියේ 6 නමක් ඉන්නවා කිව්වා. මේ කටකතා. එක එක්කෙනා උන්වහන්සේට කියනවා. උන්වහන්සේ හිතන්නේ උන්වහන්සේ බොරු කියන්නේ නැති නිසා අනිත්‍යත් බොරු කියන්නේ නැහැ කියලා. තව දවසක් මම තව හාමුදුර කෙනෙක් ගාවට ගියා. උන්වහන්සේ රහතන් වහන්සේලා ඉන්න තැනක් දන්නවා කියලා අපි මේ යන්තම් උන්වහන්සේ හොයාගෙන ඈත ගියා. ගියලා මං ඇහුවා ස්වාමීනි මේ අපි ධර්මයේ මම ධර්මයේ හොය හොය යන කාලේ මං ඇහුවා ස්වාමීනි රහතන් වහන්සේලා ඉන්නවද කියලා ඇහුවා. ඉන්නවා කියලා. මං කෝ ඔබ වහන්සේ උන්වහන්සේලාත් එක්ක කතාබස් කරලා තියෙනවද කියලා ඇහුවා. මිට ඒ අවුරුදු 21 කලින් කතාබස් කරලා තියෙනවා කිව්වා. මං ගම කොහෙද ඉන්නේ කියලා ඇහුවා. කියන්නේ නැහැ කිව්වා. මං කණේ ස්වාමීනි මමත් රහත් වෙන්න ආසයි. අනේ අපිට කියන්න කිව්වා. මං කෝ දැන් බලන්න කී නමක් ඉන්නවද කියලා ඇහුවා. 8 නමක් ඉන්නවා කිව්වා. මං කෝ ස්වාමීනි 8 නමක් ඉන්නවා නම් දැන් මම අපිත් රහත් වුණොත් 9 නමක් නේ. අනේ අපිට කවුරු හරි මාර්ගයේ ප්‍රතිපදාව කියා දෙන්න කවුරු හරි කෙනෙක් කියන මම කැමති කීන තැනකට යන්නම් මං කිව්වා. මම යැත්‍රිම යන්න ලෑස්තිලා මං ඇහුවේ. ඊට පස්සේ කිව්වා මං එව ස්වාමීනි ලංකාවේ නම් කියන්න මං කීන තැනකට යන්නම් කිව්වා. මං තනියම ඉන්න කාලේ මං කීන තැනකට යන්නම් කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ කිව්වා ටිකක් කල් දැන් මං ඉතින් උන්වහන්සේ හරියට පෙරැත්ත කර කර අවසල දැන් ගන්නවා ඇඩ්‍රස් එක අහගන්න. එතකොට කිව්වා
මංකෝ ලංකාවේ නම් කියන්න කියන තැනකට මං යන්නම් කිව්වා. ඊට පස්සේ කිව්වා ලංකාවේ නෙමෙයි කිව්වා. ඊට පස්සේ මං ඇහුවා එහෙනම් කොහෙද? ඉන්දියාවේ කිව්වා. මංකෝ ඉන්දියාවෙන් ඒත් කියන්නේ මං ඉන්දියාව ගිහලා ඇවිල්ලා එතකොට. මංකෝ මං ඉන්දියාවේ ඕන තැනකට යන්නම් කිව්වා. මට ඉන්දියාව ගෙදර වගේ මට ඕන තැනක් හොයාගෙන යන්න පුළුවන් කිව්වා. හිමාලය කිව්වා. මංකෝ අර හිමාලය කොහෙද? හිමාල තැන කියන්න බෑ. මංකෝ ස්වාමීනි ඔබ වහන්සේ දැන් කිව්වා අට නමක් ඉන්නවා හිමාලි තැන කියන්න බෑ. මංකෝ මට කියන්න පුළුවන් එහෙනම් 16 නමක් ඉන්නවා හිමාලි තැන කියන්න බෑ. ඕක කාටද බැරි ස්වාමීනි කියලා මං කිව්වා. ස්වාමීන් වහන්සේ ওই කතාව කාටද? ඒ වෙලෙදි මම තැම්බිලා හොඳට ගුටි කාලා දැන් රවට්ටන්න අමාරුයි. මංකෝ ස්වාමීනි තව මට ඕන තාය වැඩි කළා ආයේ ට්‍රිපල් කළා කියන්න පුළුවන් 24 නමක් ඉන්නවා කොහෙද? හිමාලේ පාර බෑ. මංකෝ මං උපවාසයෙන් ඉල්ලන්නම් අනේ ස්වාමීනි වගේ විහිළු කතා කියන්න එපා කිව්වා. එතකොට දැන් බලන්න මම කිව්වේ ඒකයි ගුටි කණ්ඩත් ඕනේ. ගුටි කෑමෙන් වෙන නෝණක් ලැබෙනවා ගුටි නෝණ. දැන් මගෙන් සමහර වහන ඔබ වහන්සේ කොහොමද මේවද මං කො මං ගුටි කෑමෙන් ලත් නෝණ. සාමාන්‍යයෙන් කොළුපටව මේ ධර්මයට එනවා ඒ ඉන්නේ මේ කඩෙන් බඩු ගන්න න්‍යායෙන්. එතකොට එහෙම වෙලා හිතාගෙන ඉන්නවා ආපකම මගපල දීපක්කෝ අපි. ඊර්වස කොහෙරට ගිහිල්ලා මේ කොහේ හරි ගිහිල්ලා මුලා වෙලා අපිට පුප්පනවා. මොනවාද මේ ගුණේ නැතිකම? අන්තිමට මං කිව්වේ ඒකයි ඉස්සල්ලා අභිධර්මයේ ඉස්සල්ලා ಗುಣධර්ම දැනගන්න කියලා. එයි මේ ಗುಣධර්ම නැතුව තමයි මේ ඔක්කොම කරන්න යන්නේ. ඔබට මතකද පින්වත්නි මම මේ මහමෙවුනා මුල් කාලේ හදපු කාලේ දැන් මම ලිව්වා පොතක් කී යමානිවංශ බොහෝ දුර නොවේ. ඒ අමානුෂික බොහෝ දුර නෙවෙයි කියලා කියන්නේ මමද බුදුරජාණන් වහන්සේද? ඇයි ඒක සතිපට්ඨාන සූත්‍රයේ කියනවා දවස් 7ක් මේක මනාවට ප්‍රගුණ කළොත් එක්කෝ රහත් ඵලයට පත් වෙනවා එහෙම නැත්නම් අනාගාමි වෙනවා. එතකොට ඒක බොහෝ දුර කතාවක්ද ළඟ කතාවක්ද? ළඟ කතාවක්. මට බයිනවා මම කිව්වා කියලා. අසත්පුරුෂ බුද්ධ දේශනාව මේක තියෙනවා. සතිපට්ඨාන සූත්‍රය හරියට කිව්වනම් තේරෙනවනේ. ඊළඟට දැන් කොච්චර වරද්ද ගන්නවද කියනොනම් පේහි විප්‍රයෝග දුක්ඛෝ ඒකත් වරද්ද ගන්නවා. අපේ සංපයෝගෙත් වරක් ගන්නවා. යම්පිට්ඨං ලැබති තම්පි දුක්ඛං ඒකත් වරද්ද ගන්නවා. කොච්චර ලස්සනට සතිපට්ඨාන සූත්‍රයේ එකක් එකක් ගානේ තෝරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දුක ගැන විස්තර කරපුවා එකක් එකක් ගානේ සතිපට්ඨාන සූත්‍රය තෝරලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ එක තැනක වදාළ මට සූත්‍රයේ මට මතක හරිට සංයුත්ත නිකායේ තියෙනවා මහණෙනි මම කියා දුන්නේ දුක දුකේ නැති කිරීමක් විතරයි කියලා. එහෙම විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ බුද්ධ දේශනාවල අපි ගත්තොත් එහෙම බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ ගමු. බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ ඒ පරිවර්තනයේ තේරුම් ගන්න බැරි වචන තිබ්බා මිසක් පරිවර්තනයේ දොස් නැහැ. ඒ අර පොළොන්නරුවගේ වචන දාලා මිසක්. ඉතින් ඒ නිසා තමයි අපේ ත්‍රිපිටක පරිවර්තනයේ සරල විදිහට ඉගෙන ගන්න කෙනෙකුට අවස්ථාව සලසලා දීලා තියෙන්නේ. එතකොට නුවණ තියෙන කෙනෙකුට මේක හොඳට පුරුදු කරගන්න ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. පුරුදු කර ගන්න අවස්ථාව තියෙනවා. අපි ඒ නිසා කාලය ඇතිස්සේ පොඩ්ඩ පොඩ්ඩ අපි විදර්ශනා මොනවද කියලා කියෙව්වා. උගන්ලා දුන්නා. මොකද හේතුව දැන් මම භාවනාව ඉගෙන ගන්න කාලේ මම විදර්ශනා කියලා ඉගෙන ගත්තේ ඒව නෙමෙයි. දැන් අපි දැන් බුද්ධ දේශනා තියෙනවානේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ඊළඟට චක්කු විඥානය අනිත්‍යයි, ස්පර්ශ අනිත්‍යයි. දැන් ඔබ දන්නවනේ මම ඉගෙන ගත්තේ මේව නෙමෙයි විදර්ශනාව කියලා. මං ඉගෙන ගත්තේ දැන් ඔන්න වාඩි කියලා භාවනා කරගෙන යනකොට සබ්ජෙක්ට් කියනකොට හිතෙන් මෙනෙහි කරන සබ්ජෙක්ට් කියලා මෙනෙහි කරනවා. මේකල අය ආස්වාස පස්සත් මෙනෙහි කරනවා. ඊළඟට හිතට මොන හරි ආවම සිටිවිල්ලක් කියලා මෙනෙහි කරලා ඒක අතාරින්න.
රාගයක් ආවම රාගයක් 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 කියලා වෙනකල අතාරින්න. තරහක් ආවම තරහ තරහ. එහෙම පුරුදු කරාම එකම දෙයයි වෙන්නේ. ටික ටික මේ අරමුණ නොදෙන යනවා. ඊර්වසි ටික කාලයක් ගිහිල්ලා උන්න කය සම්පූර්ණ ඊර්වසි උන්න මේ ඒ ටික එන එක අඩුවෙලා 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 යනවා. අඩුවෙලා ගිහිල්ලා ගිහිල්ලා උන්න දැන් ආශාසය පස්සාස නොදෙන යනවා. නොදෙන ගියාට පස්සේ දැන් ඊට පස්සේ ඇහුවාම උන්වහන්සේ අපිට කියා දුන්නේ දැන් මුළු ශරීරියම දිහා බලන්න ලයිට් එකක් උඩින් ඇහුවාම පේනවා වගේ බලන්න කියනවා. බලාගෙන ඉඳලා වේගෙන් මෙනෙහි කරගන්න යනවා. මෙනෙහි කරගෙන යන්න කියනවා ඉදිනවා හැපෙනවා කියලා. ඕක කරගෙන ගියා. ගියාම නොදෙනේ ගියා. ඊට පස්සේ ඒක නොදෙනේ ගියාට ඉන්නවා කියලා තේරෙනවා. ඊට පස්සේ ඉන්නවා කියලා තේරෙන එක ඒක තමයි කියන විපස්සනාව. විපස්සන වෙහෙල අවස්ථාව. ඒක කරගෙන යන්න කියනවා. ඒක කරගෙන යනකොට ඉදිනවා මේ දනිමි කියලා මෙනෙහි කරගෙන යන්න කියනවා වේගෙන්. ඉතින් අපි වෙනේ කරන් ගියා. ගියා මේක නොදෙනේ ගියා. ඔන්න මුකුත් දන්නේ නැහැ. පලිටපත් වුණා කියනවා. ඔව් අපි කලේ. අපි කවදාවත් වා කියා දීලා තියෙනවද? මේ කියා දීලා තියෙන්නේ නිර්මල බුද්ධ වචනේ. අපි කියා දීලා තියෙනවා ඇස අනිත්‍යයි. ඇස අනිත් වෙන්නේ කොහොමද? නාම රූප පත්‍ය සලායතන. විඳීම අනිත්‍යයි. විඳීම අනිත්‍ය වෙන්නේ මොකද? පස්සපත්‍ය වේදනා. තණ්හාවනිත්‍යන්නේ මොකද? වේදනා පංච තණ්හා. උපාදානානිත්‍ය උපාදානයන්නේ මොකද? තණ්හා පංච උපාදාන. භවය අනිත්‍යයි. භවය අනිත්‍ය මොකද? උපාදාන පංච භව. ඉපදීම අනිත්‍ය. ඉපදීම අනිත්‍ය මොකද? භව පංච ජාති. එකක් ගානේ කියලා දිලා තියෙනවා. අපි රවට්ටල නැහැ. එළපිල්ලකින් ඉස්පිල්ලකින්. ඉතින් ඒකයි මේ කියන්නේ අර මෝඩ මිනිස්සුන්ට ඉතින් කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ නේ අපිට කරන්න දෙයක් නැහැ ඒකට. ඒ කියන්නේ ව්‍යංජනයක රස දන්නේ දිව තියෙන කෙනානේ. මේකට හැඳි ලක්ෂයක් දාලා කැලැත්තුවත් හැන්දට රස දෙන්න පුළුවන්ද? රස දන්නවද හැන්ද? බුද්ධ දේශනාවේ තියෙනවනේ මොහොත්තම් පිතේ විඤ්ඤු පණ්ඩිතං පයුරු පාසති. නෝනෙති කෙනෙක් නෝනෙත්තුක ඇසුරු කරයිද කිප්පන් ධම්මං විජානාති වහා ධර්මයේ දැනගනි. ජිවා සූපරසං යත දිව රසේ දැනගන්නවා වගේ. එහෙම යාව ජීවම් පිචේ බාලෝ අඥාන පුද්ගලයා දිවියතිතෙක් පණ්ඩිතං පයුරු පාසති නෝනෙත්තුක ඇසුරු කළාට නසෝ ධම්මං විජානාති ඔහුට ධර්මයේ වැටහෙන්නේ නැහැ. දබ්බී සූපරසං යථා හොද්දේ රස නොදන්නා හැන්ද වගේය. කාගේ වදන්ද මේ? සම්බුදු වදන්. බුදුරජාණන් වහන්සේගේ මොවින් මේ වගේ වචන පිටවෙන්නේ මොකද? ඒ කාලෙත් එහෙනම් එහෙම තිබිලා තියෙනව නේද? ඒ නිසා මේ අපි හරි පැහැදිලි නිර්මල ධර්මයක් කිය කියා අපි සමාදන් කෙරෙව්වා බුදුරජාණන් වහන්සේගේ ගුණ. මේ මම කිව්වේ ඒක අපි බුද්ධ කාලේ අපි ඒ කාලේ ඉගෙන ගත්තේ බුද්ධියේ සරණ යන්නේ පුද්ගල සරණක් මේකේ නෑ පුද්ගල සරණක් මේකේ නෑ කියේ කොටසක් කිව්වා. මං කෝ නෑ පුද්ගලෙක්මයි සරණ යන්නේ මේ ඒක පුද්ගල බික්කේ උපජ්ජමානෝ පඤ්ජය දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස එකම පුද්ගලෙක් උපදිනවා ඒ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණෝය කියලා බුද්ධ වචනේ තියෙනවා. ඊදවස මං ඒ කාලේ ඒගොල්ලන්ට කිව්වා මේ බලන්න මේ තියෙනවා පොතේ. ඇයි ඕගොල්ලෝ ඔහොම කියන්නේ කියලා. ඊර්වස් එහෙම කියලා අපි තථාගත බුදුරජාන් වහන්සේගේ ගුණ එකක් ගානේ වෙනේ කළා. දැන් කට්ටියට දන්නේ නැහැ ඒක. අපි මෙහෙම කරපු දේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ගුණ වශයෙන් සිහි කර සරණ යන්න කිව්වා. ඉතින් මුල් කාලේ පින්වත්නි අපි මෙහෙම ධර්ම කතාව කියාගෙන යද්දි මට තේරුණා මේක වැඩ කරන්නේ නැහනේ. පස්සේ මං කල්පනා කළා මේ වැඩ නොකරන්නේ මොකද? මං හිතේනම් පිනමදි. ඊට පස්සේ මං එහෙනම් කිව්වා එහෙනම් විහාර හදන්න, වෙහෙර විහාර හදන්න, චෛත්‍ය හදන්න, බෝධි හදන්න, පින රෙස් කරන්න කී කියා මම කාලයක් පින ගැන කිව්වා ඔබ දන්නවද? කිව්වනේ. පස්සේ මං බැලුවා පින මතක හිටින්නේ නැහනේ මිනිසුන්ට. බැලුවා මොකද කියලා? ගුණේ නැහැ. ඔන්න කියන්න ගත්තා. එහෙනම් මේකේ ප්‍රශ්නේ මොකද්ද? ಗುಣධර්ම නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ಗುಣධර්ම ඇති කරගන්න කියලා. බලන්න කොච්චර පැති පෙන්වුවාද? ආන් ඒකයි පෙන්වන්නේ අපි සෙල්ලමක් කළේ නැහැ මේ.
විහිළුවක් කළේ නෑ. මේ කට කහන වට කියාපු කතා නෙමෙයි. ප්‍රසිද්ධ වෙන්න බලාගෙන කිව්වත් නෙමෙයි. මම ප්‍රසිද්ධ වෙන්න බලාගෙන කිව්වා නම් මෙච්චර මේ වගේ අද්දකින් තියෙන මට බැරිද කොහොම නටවන්නට? එහෙනම් මම මගපල දෙන්නේ නෑ, අරවා දෙන්නේ නෑ, මේවා දෙන්නේ නෑ කියලා කියන්නේ නෑ නේ මං කියන්නේ මේ. ඊට පස්සේ මම මොකද්ද කියන්නේ? සරණ යන්න කියලා නෙමෙයිද කියන්නේ? බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඊට පස්සේ නිතර උපරණ දැක්කම මං ඒකේච බුද්ධං සරණං ගතාසේ යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් නැතේ ගමිස්සන්ති අපායං. අපායන්නේ නැහැ. පහාය මානුසං දේහං මිනිස් ශාරීරිය අත්හැරියට පස්සේ දේව කායං පරිපූර්ණසන්ති දෙවුලව යනවා. ඵලයල්ලා දෙවුලව කිව්වා ඊට පස්සේ. බයිනෝ දෙවුලව යන්න කිව්වා. දැන් බලන්න මිනිස්සු යන්න හදන්නේම සතර පායේ. යන්න ලේසි කොහෙද? මේ අවස්ථාව මගේ ඇරුණොත් නිකන් නෙමෙයි මග ඇරෙන්නේ. සත්පුරුෂයෙකුට ගරහීමේ අකුසලිත් අරගෙන යන්නේ. ඉතින් ඒ නිසා මේ බරපතල එකක්. ඒ නිසා පින්වත්නි ඒකයි මේ කාලය ඇතුලේ කිව්වේ. මේක මේ රැල්ලකට මං ඇති කරපු එකක් නෙමෙයි. හොඳට කරුණු සහිතව කාලය ඇතුලේ ධර්මයේ ගැන සසර දුකෙ මෙදීමේ ආශාවෙම නොඒක ආකාරයේ භාවනා පන්ති වලට ගිහිලා වැඩසටහන් වලට ගිහිලා ඉගෙනගෙන ගුටි කාලා හෙම්බත් වෙලා ඊට පස්සේ තමයි තේරුනේ නැහැ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ. ධර්මයේ සරණ යන්න ඕනේ. සාව සංඝයා සරණ යන්න ඕනේ. අද අපි දානයක් හරියට දෙනවා නම් අපේ ශාස්ත්‍රුන් වහන්සේ දානය ගැන කියපු නිසා නේද? අද අපි සීලයක් හරියට සරණ යනවා නම් පුරුදු කරනවා නම් අපේ ශාස්ත්‍රුන් වහන්සේ සීලය ගැන කියපු නිසා නේද? අද අපි හරියට සෑයක් වන්දනා කරනවා නම් බුදුගුණ මෙනෙහි කළා බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් නේද? අද අපි සසර දුකක් ගැන කල්පනා කරනවා නම් මේවා අනාත්මයි කියලා බුදුරජාණන් වහන්සේ කියපු නිසා නේද? අද අපි දෙවියන් ගැන කතා කරනවා නම් ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා. අපි ධර්මයේ කියපු මුල් කාලේ දෙවිලෝට ගැරහැව්වා. යකුන් යකිනියන්ට මෑණියෝ කී කී පස්සේ දිව්වා. එහෙම වුණේ මේ දිවි ලෝකෙට ගරහ යකිනියන්ට මෑණියෝ කී කී අදහුවා. එහෙම ලෝකයක තමයි අපි මේ ධර්මයේ කතාව ධර්ම කතාව කළේ. හරියට පැහැදිලි කරගන්න පින්වත්නි මේක තුල බුදුරජාන් වහන්සේ අර ලෝහිච්ච සූත්‍රය මං ගේපාර පොයි දවසේ මට මතකයි මං කියා දුන්නා බුදුරජාන් වහන්සේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලයන්ට අමතරව දෙවුලවත් විවෘත කළා. ශාස්ත්‍රුන් වහන්සේ අඳුනා ගන්න අපි සරණගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන අපි බුදුරජාණන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි මුළු හිතින්ම සරණ ගියේ අපිට ඒකාන්තයෙන්ම පිට සලසපු ශාස්ත්‍රුන් වහන්සේව. ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විස්තර විභාග වශයෙන් නොඑක ආකාරයේ වචන වලින් නොඑක ආකාරයේ පද වලින් ව්‍යංජන වලින් විස්තර කර කර ආර්ය සත්‍ය හතර ප්‍රකට කරපු ශාස්ත්‍රුන් වහන්සේ. අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මතුවෙච්ච නිර්මල වූ ශ්‍රාවක සංඝ රත්නේ. ඉතින් ඒ නිසා අපි ත්‍රිවිධ රත්නේ සම්පත්තියගෙන කියා දුන්නා. ඒ නිසා අපිට ත්‍රිවිධ රත්නේ මනාකොට පිළිහිටලා මේ බලන්න මේ මන්තානිපුත් මහ රහතන් වහන්සේ රත විනීත සූත්‍රය කොච්චර ලස්සනට කිව්වාද? දස කතාව තුල චිත්ත සප්ති විසුද්ධියේ වැඩෙන ආකාරය. ඉතින් ඒ නිසා සාරිපුත් මහ රහතන් වහන්සේ අනුමෝදන් වුණා. ඉතින් ඒ නිසා උතුම් ත්‍රිවිධ රත්නේ පිහිට පිළිසරණ අපට ලැබේවා. සාදු සාදු සාදු. දම් සිහනද